नमस्कार वेवा बुदुरुव समदा बुदुहिमि सारणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु अपट धर्मी किया दीला अवाद अनुशासना करमीन अपो पैविधिकल अपगे पिन्वत लोकु स्वामीन वहांसेट अपगे नमस्कार वेवा इवागेम मे पुण्य भूमि वैडसटीन अवसर पिन्वत नायक स्वामीन वहांसेतु सिल स्वामीन वहांसे लगे अवसराय पिन्वत सिल मैनिवरुनी श्रद्धावंत पिन्वतुनी අපි උදේවරු ඉගෙන ගත්තා නීවරණයක් ගැන කාමච්ඡන්ද නීවරණය ගැන. එතකොට අපි පහුගිය කාලේ කතා කළා අනුස්සති භාවනා. මොනවා ගැනද? අනුස්සති භාවනා ගැන. අපි ඉගෙන ගත්තා බුද්ධ අනුස්සතිය. ඊට පස්සේ ධම්මානුස්සති භාවනාව. සංඝානුස්සති භාවනාව ඊට පස්සේ සීලානුස්සති භාවනාව ඊට පස්සේ ඡාඝානුස්සතිය නේද ඊට පස්සේ දේවතානුස්සති ඊට පස්සේ මරණානුස්සතිය ඊට පස්සේ කායගත සතිය දැන් ආනාපාන සතිය මේ අනුස්සති වලට අයිති ඊළඟ මාසේ තියෙන අන්තිම එක උපසමානුස්සතිය එතකොට මේ භාවනා ගැන අපි ඉගෙන ගත්තා. මේ ශ්‍රාවකෙ පුරුදු කරගන්න ඕනේ ඒව හරහා චිත්ත සමාධිය ටික ටික වැඩෙන විදිහ ඒව ආනිසංස නේද ඉගෙන ගත්තා. එතකොට අද ආනාපාන සතිය ගැන කතා කරන්න තියෙන්නේ ආනාපාන සතිය කරන්ටත් අමාරුයි හොඳ සිහිනුවණින් වඩන්ට ඕන එක ප්‍රණීත එකක් ඉගෙන ගද්දිත් හොඳට අහගෙන ඉන්න. ගොඩාක් කරුණු තියෙනවා කෙටි කාලයක් තුල පෙන්වා දෙන්න තියෙන. ඒ නිසා මේ යම් යම් අපහසුතා ඔක්කොම මගහැරගෙන හොඳ අවධානයක් යොමු කරගෙන මේක ඉගෙන ගන්න ඕන. හරි ලස්සනයි හරි ප්‍රණීතයි විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ භාවනා කියලා කියන්නේ උත්තම පුරුෂය විහරණය කරන භාවනා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ පිණිස වඩන මොකද්ද ආනපසේ බුදුවරු අරහත් මහා ශ්‍රාවකයෝ වගේ ඉතින් මහා පිං ඇති මහා සිහිනුවණකින් යුක්ත උත්තමයන් වහන්සේලා වඩන දේවල් මොකක්ද ආනාපාන සතිය. ඒතර මේ ආනාපාන සති භාවනාව ක්‍රමානුකූලව ටික ටික දියුණු කරගන්න ඕන එකක්. බොහෝම බුද්ධ ගෞරවයෙන් මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දීපු මේ භාවනා ගැන තිවුර ගෞරවයකින් ශ්‍රද්ධාවකින් ඔබ පුරුදු කරගන්න ඕනි. අපගේ ශාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ
මේ සත්වයා ගැන අනුකම්පාවෙන් මේ සත්වයාව දමනය කරන්න හරි දක්ෂයි. හරිම දක්ෂයි. ඒ තමයි උන්වහන්සේ තුල තිබුණ හදවතේ තිබුණ කරුණාව පුදුම එකක්. පුදුම එකක්. එක කාටවත් තේරුම් ගන්න අමාරු එකක්. ඒවා බුදුරජාණන් වහන්සේලාට පිහිටන දේවල්. බුදුරජාණන් වහන්සේලා සංසාරී පුරුදු කරපු ගුණධර්ම මේවා එක ජීවිතයකට කැටි වෙලා වගේ හිතා ගන්නට බැරි තරම්ම අසාමාන්‍ය ගුණයක් තිබ්බා. ඔබ දන්නවා අර එක්තරා අවස්ථාවක තථාගතයන් වහන්සේ දකින්න පොඩි දරුවෙක් අවුරුදු 7 කදී කර තියාගෙන ලොකු ලොකු ගෙවල් වලට ගිහිල්ලා එකතු කරන මොනවද කදීට කක්කා. එතන මේ පොඩි දරුවට අම්මා තාත්තා පුරුදු කරපු රස්සාව. ඒ අවුරුදු 7-6 දරුවෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සෙල්ලම් කරනු දුව පැන ඇවිදිනු මුව පැටියෙක් වගේ අහිංසක හුරතල් නේද? දැන් අම්මලා දන්නව ඇතිනේ දරුවන්ට තියෙන බැඳීමනේ. ඒ වගේ අහිංසක දරුවෙක්. ඒ දරුවව පාරකදී දකිද්දි අර කුලවන්ත මිනිස්සු මොකද කරන්නේ? කෙල ගහනු. උදේට දැක්කොත් මුස්පේන්තුයි කියලා හිතුවා. පොඩි දරුවා කියලා නෑ. හිතට උලකින් යන්න වගේ හිත්‍රිදෙන වචන වලින් බයිනු. ඒ කුඩා දරුව චූටි කාලේ ඉඳන් කොච්චර අසරණ වෙන්න ඇද්ද? ඔබ හිතනවාද ඒ දරුවා ඒ සමාජයේ දා සමාජයේ ධනවත් කුලවත් මිනිස්සෙක් පොඩි බබා කියලා වඩා ගන්න ඇද්ද? මොන ගෑවුනොත් මොකද වෙන්නේ? ගහනවා. අම්බිකාර්තුමා ගැන අර කතන්දර අහලා ඇතිනේ. එතකොට ඒ දරුවා මොන කුලේ පන්නද කියනවත් තේරුමක් නැති වයස. ඉතින් ඔබ හිතන්න අර වගේ කදක් කරේ තියාගෙන පාරේ යනවා එන රස්සාව. අනිත් දරුවෝ ඉගෙන ගන්නවා හුරතලියට ලක් වෙන හැමෝගිමනි. බුදුරජාණන් වහන්සේත් එදා වඩිනු හිමාල පර්වතයේ ඈතට පේන වගේ ශාස්ත්‍රඥ වහන්සේට පේනවනේ වුණා පින් ඇති කෙනා. ඉතින් මාවතේ වඩිද්දි මෙයක් තේනවා කදී කරා තියා. එතකොට මේ දරුවා පොඩි කාලේ ඉඳන්ම කාගෙත් හිරිහැරයට ලක් වෙච්ච කෙනෙක් නේ. මොකද කරන්නේ? අර කානු අතරි නේ. එතන තියෙන තාප්පයකට ගාවට ගිහිල්ලා කද තියාගෙන බිම් ඇස් දෙක මේවා කරන හා පැටියෙක් වගේ උම ඇකිලිලා ඉඳ ඇති. හොරෙන්වත් බලන්න නැති සමහර ඇස් කොනේ යාන්තම් බලන්න ඇති. පොඩි දරුවෙක් නේ. නේ වකුටු වෙලා ඉන්නේ. එතකොට මේ අසරණ වෙච්ච දරුවව දකිද්දි බුදුරජාණන් වහන්සේට මොනව හිතෙන්නේ ඇද්ද? නේ? ඉතින්ටම ඇවිල්ලා නවතිනු. මෙයාට කොච්චර බයක් සමහර කෙනෙක් කොහොම නැවතුනොත් මොකද වෙන්නේ? ගල්ගෙඩි භාගයක්ද දන්නේත් නැහැ. නේ? එහෙම ඉද්දි අර පොඩි දරුවගෙන් අහනවා සුනීත කැමතිද මහණ වෙන්න කියලා. බාන්න සමානාත්මතාවය දුන්න ලස්සන කැමති කියනවා. පස්සේ මහන කරලා සිවුරු පොරෝලා අර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ර කියන මේ හැම කුලයකින්ම ආපු අය අතර සමාන කෙනෙක්. බුද්ධ ශාසනේ නෑ නී කුල බීදී. ඒවනේ. එතන තියෙන්නේ ගුණි. මොකද්ද තියෙන්නේ? ගුණි. එතරම් ප්‍රතග්ජන සමාධි කෙලෙස් සහිත ලෝකයේ තුල ඒක වටින. ඇයි? ඒවනි තින් තියෙන හිස් ලෝකේ ਸਰව පිත්තල ලෝකේ. එතකොට පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙන මග කියනවා. මෙයා මෙහිමයි මෙහයි කියලා වෙනස් කිරීමක් නෑ. අරහත්ත්වයට පත් වෙනවා. සක්‍ර දේවේන්ද්‍ර මහා බ්‍රහ්මය වඳිනවා. බුදුනිතට හසු වෙනවා. දකින්න දිවසි. සිනහපාල කරන. ඇයි කියලා හද්දි කියනවා. අර දරුවට වඳිනවා කියනවා.
ඒ එවන් වූ ඒ අරහත්ත්වයට පත් වෙච්ච සෝපාකර යම් කෙනෙක් සිවුරු පින්ඳ පාත් දෙනවනම් මහත්ඵලයි මහනිසංසකි. නැගිට්ටොත් මහත්ඵලයි. බාණ්ඩ කරුණාව ඇති කරලා බය තැති ගැනීම නැති කරලා නගහිටපු ලස්සන ධර්මයේ දායාද කරන ලස්සන මෙන්න ශාස්තුන් වහන්සේලා. ඒ වගේම අර කවුද තව සෝපාකනි කුඩප්පච්චි තාත්ත නැති වෙනවා අම්මට සලක ගන්න කරගන්න බැරි වෙනවා උයල පිහල ඒ කටයුතුත් එකේ බලන්ටනි. ඔය සෝපාක රහතන් වහන්සේගේ තීරගාතව කිව්වහම ඊළඟ දවසේ අපි සද්දා සීල සවන්වාසේ හරි ලස්සන්ට කරුණු ටිකක් කිව්වා. මටත් හරි ආස හිතුණා. කියනවා ඉතින් මේ ඒ කුඩප්පච්චි ඊට පස්සේ විවාහයක් කරගත්තා. එයාටත් දරුවෙක් ලැබෙනවා. ඒ අම්මට තාපෝ දෙවෙනි කසාදේ අර කුඩප්පච්චිට අර පළවෙනි කසාදේ තමන්ගේ නෙමෙයි දරුවෝ පේන්න බෑ. අහිංසක දරුවෙක් නේද? මුව පැටියෙක් වගේ හා පැටි අහිංසක දරුවා. ඉතින් පොඩි අය සෙල්ලම් කරන කොනිටනෝ එහෙම මල්ලිටත් එහෙම කරනවා ඇති මෙයා ගාවින් නිකන් පොඩි දරුවෝ සෙල්ලම් කරන හිනා වුණත් අරයට පේන්නේ මහා නපුරු විදිහකට අර පොඩි එක්කෙනා. අම්ම නැතිවිලි අරගෙන ගිහිල්ලා මලමිනි ගැට ගහනවා කනත්තේ. දැන් ඇත්තට ඔබට උනා සභාවක් මැද්දට සමහරේවට යද්දි වෙවුලන්නේ නැද්ද දඩ දඩ ගන්න? එහිව් එකේ කනත් එක මලමිනියක ගැට ඕගොල්ලන් වගේ ගැට ගැහුවොත් නිකන් හිතන්නේ. ඒවනම් මට හොඳට තේරෙනවා මොකද හේතුව. මගේ පුංචි කාලේ මේ කියන්නේ ඕ ලෙවල් කරලා ඉවෙන කාලේ මගේ යාළුවෙක්ගේ ආච්චි නැති වුණා. මං ඉතින් අපි එහි ගෙදර යනවා. ආච්චි ඉතින් කොණ්ඩේ සුදු ගෙහිලා පැරමිටින් කතෝලික කෙනෙක්. දැක්කහමත් ඉතින් එකපාර ගෑස් දෙනවා. පරණ තාලි විදිහට ඇඳලා මේ මෙහෙම දිගට අර තියෙන්නේ හැට. ඔහොම ඉන්නේ. මෙයා නැති වුණා. නැති වෙලා ඔන්න අවසන් කටයුතුත් කළා. එදා මේ ගෙදර ඔක්කොටම ඒ ලොකු පිරිසක් හිටියනේ ඒගොල්ලන්ට යන්න වුණා කොහෙද. මට කිව්වා ඉන්න කියලා. මං තනියෙන් දැන් හිටහල්ලක් මොන දෙයියන්ට කියන මන්නේ මේ ගේ ඇතුලින් යන්නේ. මයියන්නේ ගේ වටින්. අර ආච්චිව මට මතක් වෙනවා හැම වෙලෙම. මේ ඔය නිකමරණි දොරක් බරාස් ගෑවෙත් එහෙම. ඒකවල හිතන්න කොච්චර බයක්ද නේ. ඒ නිසා ওই දොරක් මුල්ලේ ඉඳලා අද වුණත් කවුරු හරි බග් ගාලා පැනනෝ සද්දයක් දාලා ඕගොල්ලෝ දුවන්නේ නැද්ද? හක් ගාලා දාඩිය දාලා බය වෙන්නේ නැද්ද? නිකන් කල්පනා කරන්න. කලුවර වැටිගෙන ඉද්දි අර පොඩි දරුවා සෝනේ බුදුරජාන් වහන්සේ ඉරුදී මම හිතන්නේ ආලෝකීය ධාරා විහිදුවලා අර ගැට ගහපු රැහන් ලිහෙලා ඉරුදීකින් ඒ ආනුභාවයෙන් ගන්නෝ ඒ කෙලිම සවැත් නුවර. පස්සේ හුදකලාවේ බණ භාවනා කරන මේ අවුරුදු 7යි බාණ්ඩ කොච්චර මෝරලද කොච්චර මෝරපු ජීවිතයද අවුරුදු 7 වුණාටනේ අපි නේද? ඊට පස්සේ බලන්න අරහත්ත්වයටපත් වෙනු. පස්සේ බුදුරජාන් වහන්සේ සවැත්නු රජගහ නුවර දැන් අර සුගන්ධ කුටි ඉස්සරහ උනා සක්මන් මළුවේ මොකද කරන්නේ? සක්මන් කරනවා. බුදුරයන් වහන්සේ හරියට උන්වහන්සේ රන්වන් පාටයිනේ සිවුරු පුරෝගෙන වැඩිද්දි හරි ලස්සනයි. රත්තරම් පර්වතයක් අර වලාකුළු වලින් පොරෝල වගේ උන්වහන්සේ සක්මන් කරනවා. සක්මන් කරද්දී අර පොඩි ස්වාමින් වහන්සේ සෝපාක ස්වාමින් වහන්සේ පත්කඩි අරගෙන භාවනාවෙන් නැගිටලා එනවා. ඇවිල්ලා තේර ගාතව ලස්සනට තියෙන කියවන්න අපයුවා නේද? එතකොට මේ පොඩි ස්වාමීන් සක්මනට ගොඩ වෙනවා. දැන් බුදුරයන් වහන්සේ ඉස්සරහින් වඩිනවා සක්මනි. අර සෝපාක ස්වාමීන් වහන්සේ තවුරුදු ඇති මෙයාත් අත් දෙක කොහොම කරගෙන ලස්සනට කකුල් තියතිය වඩිනවා බුදුරයන් වහන්සේ පස්සේ. දැන් බුදුරයන් වහන්සේ දන්නවා ඇති වඩිනවා කියලා නේ. ඉතින් බුදුරයන් වහන්සේ කෙළවරට වඩිනවා. බුදුරයන් අහපෝ මේ පැත්තට වඩිනවා.
එතකොට මෙයත් පිටිපස්සෙ මෙයත් වඩිනවා. ඒ සක්මනේ. නේ කොච්චර ෂෝක් ඇද්ද පොඩි ස්වාමීන් වහන්සේලා දැක්කහම නිකන් හරි ආස හිතෙනවනේ නේ. ඔය පොඩි සිල් මෑණිවරු අවුරුදු 7 ස්වාමීන් වහන්සේලා හරි නිකන් හුරු බුහුටි. අහිංසක හිත් තියෙනවා. මේ රහත්. පස්සේ බුදුරජාන් වහන්සේ සක්මනේ කෙළවරේ දැන් වැඩ ඉන්නවා. දැන් මේ හාමුදුරුවෝ සක්මනේ මැදට ඇවිලින පොඩි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අහනවා බුදුරජාන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්නද කියලා. අහන්න කිව්වා. බුදුරජාන් වහන්සේ අහන්නේ. ඊට පස්සේ අහන ඒක නාමකින් එක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සබ්බේ සත් ආහාරට්ටිතිකා කියනවනේ. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන ආහාර නිසා පවතින්නේ කියනවා. හා කියලා. ද්වේ නාමකින් දෙක කියන්නේ මොකක්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිම ඇහුවාම පොඩි ස්වාමීන් වහන්සේ නාම රූප කියන දෙක කියලා. මේ විදිහට අහනවනේ ප්‍රශ්න 10ක් අහනවා. ඔක්කොටම උත්තර දෙන්න. දැන් ස්වාමීන් වහන්සේලා වටි. ඔක්කොම ඉන්නවා. දැන් අවුරුදු 20 වෙන්නේ පෑසෝ මේ උපසම්පදා කරන්න. එතන ඒ වෙලේ කියනවනේ මේ ප්‍රශ්න කිරීමයි ඔබේ උපසම්පදාව කියන. එතන යට පින්නන්නේ වටි ඉන්න භික්ෂුන්ට මෙයා මෝරපු කෙනෙක්. අර ප්‍රශ්න වලින්. දැන් අපින් ඇහුවොත් කියන්න පුළුවන් යේ. 10 කියන්නේ කීයද කිව්වද කියලා 11ට කලින් කියේ. ඔව්ද නැද්ද? ඒතර බලන්න මේ ඒතර කල්පනා කරලා කි බාන්න මේ ඇත්ත. ලස්සන්ට උත්තර දෙන්න. ඊට පස්සේනි බුදුරජාණන් කියන්නේ මේ සෝපාක භික්ෂුව දැකලා කවුරු හරි නැගිට්ටොත් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. මේ භික්ෂුව දැකලා යම් කෙනෙක් වැන්දොත් බොහෝ කාලයක් හිත සුව පිණිස යාට පවතිනවා. සිවුරක් දුන්නොත් බොහෝ කාලයක් දන් හැන්දක් දුන්නොත් ධර්ම සාකච්ඡාවක් කළොත් කියලා. බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා කියන ඉක්ිනාට. දැන් අවුරුදු 7 ළමයෙක්ට හිම කරන්න බෑනේ ධර්ම සාකච්ඡා බාණ්ඩුපු. ඊට පස්සේ ඒ තීරගාතවල කියනවා ඒ පොඩි ස්වාමීන් වහන්සේ මට ඉතින් බුදුරයන් වහන්සේගේ සක්මන්ට ගොඩ වෙලා මං සක්මන් කරද්දි බුදුරයන්ස් ප්‍රශ්න අහද්දි මට බය හිතුන්නේ නෑ කියලා. බය නෑ. ප්‍රහාණය කරලා අපි කට්ටියක් මැද කතා කරන්න දුන්නාම කොච්චර වෙවුල්ලා තියෙනවද මට එහෙම වෙලා තියෙන. මුල් බණ තාම මතක් වෙද්දි බයයි. මාළඹේට ආවේ මං පුදුම බයකින්. මහානු වෙච්ච අලුත. මට හොඳට බය කරලා තිබ්බ අයගොල්ලෝ හරි ධර්ම දැනුම තියෙනවා ප්‍රශ්න අහනවා මෙහෙම මෙහෙම. මට දෙලව රත් වුණා. බණ කියන්න ගිහිල්ලා මේ අර ගුරුළු ගෝමිගේ භාෂාව තියෙන්නේ මේ සිංහල පැතේ වගේ පරණ භාෂාව. ඊට පස්සේ මේ වතුර බිබි බිබි බිබි. උගුරුකට වේලෙන ඉවරයක් නේ. ඒතකොට බාන්න කොච්චර බයක් කිසි බයක් නෑ කියලා. එතකොට බාණ්ඩී වීත රාගී වීත දෝසි වීත මොහි නික්ලිසි අවුරුදු 7යි. එතකොට බාණ්ඩී සාස්තුනාසි දමණය කරන ලස්සනට පොඩි දරුවව පොඩි දරුව අපිට පොඩි එකෙක් හදා ගන්න බෑනේ නේද? හිටු කිව්වොත් පොඩි එකා යනවා. යමන් කිව්වොත් හිටිනවා. ඔන්න වැඩි. එහෙව් පොඩි දරුවත් ආලවකත් අඟුලිමාලත් උන්වහන්සේට දමණය කළා කියන්නේ මහ විහිසක් නොවේ නේද? ඒ තරම් මේ පුරිසි ධම්මසාරති ගුණය ආශ්චර්යයි. ඒ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඔය බබලන්නේ නැති සත්වයෝ බැබලීම පිණිස අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස බුදුරජාන් වහන්සේ ගැන හිත් පහදවා ගැනීම හේතුවක් වෙනවා කියන පිරිසිදුකමට. බැබලීම පිණිස දෙවියන් අතරට යන්න. ඇයි ඒ වගේ නික්ලිසි මුනිවරේ කවුද? බුදුරජාන් වහන්සේ. ඒතර ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවගෙන ඒ ශාස්තුන් වහන්සේගේ වචනියට කීකරු වෙනවා කියලා කියන්නේ එයා රැකුණා.
ආරක්ෂා වුණා. නිරේ ප්‍රේත ලෝක සංසාර ගමනින් ආරක්ෂාවෙන්ට මගක් හැදුණා. ඒ නිසා අපේ හිත අභ්‍යන්තරේ තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ. මේ ලැබපු ජීවිතේ කුණු වෙලා පස් වෙලා බොරැල්ල කනත්ටි පස් අතර ඕ උදළු දාන පස් ගොඩක් මැද්දි නේද වල දාන්නට කලින් මේ ලැබපු මනුස්ස ජීවිතය තුළ ආරක්ෂාවක් හදා ගන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගන්න ඕනි එයි එතකොට නේ අපාය යන්නේ නැති සෝතාපන්න සකදා එතකොට අර අභ්‍යන්තරයේ තියන්න ඕනි නිධන්ගත දෙයක් තියෙනවා නිධානේ පේන්නේ නෑනේ කොහෙද තියෙන්නේ පොළව යට ඒ වගේ තමන්ගේ චිත්ත අභ්‍යන්තරය තුල පිහිටව ගන්න ඕනි එතකොට මේ මාර්ගයේ තමන්ගේ ජීවිතේ පුරුදු කර ගන්නට නම් භාවනාව ඕන එකක් මොනවද ඕනේ භාවනාව ඉතින් භාවනාවෙන් තමයි හිත දමනය කරන්නේ එතකොට මේ හිත පිරිසිදු කරන්නේ ඊට පස්සේ තැම්පත් නොවෙච්ච විසිරුණු සිත එකඟ කරන්නේ ඒ එකඟ වෙච්ච සිත හේතුඵල ධමයෙන් හැදුනා කියලා අවබෝධ කරගන්න තියෙන්නේ භාවනාවේ. ඊට මේ භාවනාව ගැන අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. බුද්ධ දේශනා හොඳට කියවන්න ඕනේ. බුද්ධ දේශනාවක් කියවනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා. දිනපතා අවවාදයක් ගන්නවා. අපි අහන්නේ රටේ රටේ නැති ඒව අහුවාම හිත විනාසයි. ඉතින් අද ඉගෙන ගන්නේ මොනව ගැනද ආනාපාන සතිය. ඉතින් මේ ආනාපාන සති භාවනාව ගැන ඔබ ඉගෙන ගන්නේ එක බුද්ධ දේශනාවක් ඇසුරු කරගෙන. මේ දේශනාවේ නම කිම්බිල සූත්‍රය. මොකද්ද නම? කිම්බිල සූත්‍රය. ඉතින් මේ බුද්ධ දේශනාව ඇසුරු කරගෙන තමයි ඔබ අර අනුස්සති වලට අයිති නවවෙනි භාවනාව. 10ක් තියෙන අනුස්සති වල මේ නවවෙනි එක. මොකද්ද මේ ආනාපාන සතිය. ආනාපාන සතිය ආනාපාන සතියෙදි පින්වතුනි මතක තියාගන්න දැන් අපේ පවතින හුස්ම රැල්ල තියෙනවනේ මේ හුස්ම රැල්ලට තමයි මුලින්ම ඒ යෝගාවචරය එහෙම නැත්නම් ඒ භාවනාව පුරුදු කරන බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා සිහිය පිහිටවන්නේ එතකොට මේ හුස්ම රැල්ලට සිහිය පිහිටවීම තුළ එයා හිත එකඟ කරගෙන හිත දියුණු කරන ධ්‍යාන මට්ටමට කරලා අන්තිමට හුස්ම රැල්ල නැති වෙනකම්ම ඒක දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසි නැති වෙලා යනවා. ඒ නැති වෙච්ච තත්වේ හතරවෙනි ධානිය දක්වාම දියුණු කරන්න ඕනේ. ඊට කලින් නම් ওই නැති වෙනේවා තියෙනවා. ඒ නැතිවීමක් නොවේ. එතකොට ඒ දක්වා මේ හුස්ම රැල්ලක් ඔස්සේ සිත වඩන්න ඕනේ. එතකොට එකක් වඩද්දි හතරක් වැඩෙනවා. ඒ මොකක්ද කියලා අහනවා. හතරක් වඩද්දි හතක් වැඩිලා යනවා. ඒ හතක් වැඩි දෙකක් පරිපූර්ණ වෙලා යනවා කියලා දේශනා කරන්නේ. එතකොට මේ එකක් පුරුදු කරද්දි ඒ එක මොකක්ද? ඒකමදී ආනාපාන සතිය. එතකොට ආනාපාන සතිය හොඳට වඩද්දි මොකද වෙන්නේ? හතරක් පරිපූර්ණ වෙනවා. හතර කියන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේ හතර පරිපූර්ණ වෙනවා. ඒ කියන්නේ සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනවා. සතිපට්ඨානෙ පරිපූර්ණ වෙද්දී බොජ්ජංගහත සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඊට පස්සේ විරිය සම්බොජ්ජංගේ මේ ප්‍රීති සම්බොජ්ජංගේ ඊට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගේ ඊට පස්සේ උපේක්ඛා එතන මේ බොජ්ජංග වැඩෙනවා. දැන්ට මේවා නිකන් මතක තියාගන්න. ඉතින් මේක පරිපූර්ණ වෙද්දී විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඒ විමුක්තිය කියන්නේ නිදහස් වීම. රාගින් නිදහස් වීම. ద్వේසින් නිදහස්. මෝහින් නිදහස් වෙලා යනවා. අරහත්ත්වයට යනවා. මොකෙන්ද? හුස්ම රැල්ලෙන්. මොකෙන්ද? අපිට හුස්ම රැල්ල තියෙනවද නැද්ද කියලා දැන් හුස්ම ඉරුණ වෙලාවට අර ඉන්හේල අල්ලල්ලනේ එහෙම නෙවෙයි පින්නතු එහෙම නෙවෙයි මේ හුස්ම රැල්ලට
හොඳට සිහිය පිහිටවීම තුළ මේක දියුණු කරගන්න පුළුවන් එකක්. ඒතර අපි ඉගෙන ගමු මේක. මේ සිද්ධිය මේ ආනාපාන සතිය සම්බන්ධී අනුස්සතිය අපි ඉගෙන ගන්නේ මේ සංයුත්තනිකායේ පහේ දිකේ ආනාපාන සංයුක්ති. ඒකේ ආනාපාන සතිය ගැන විස්තර ගොඩක් තියෙන දේශනා ගොඩක් තියෙන. ඒකේ එක දේශනාවක්. මේකේ නම කිම්බිල සූත්‍රය. එතකොට අපේ ශාස්තුන් වහන්සේ අර මොනවද උණගස් තිබුණ ආරාමේ මොකද්ද? වේලුවන ආරාමේ තමයි වැඩ හිටියේ. ඒ කොහෙද? ඕ ඒ කිම්බිලා කියන නුවර. එතකොට මෙතන හිටියා ස්වාමින් වහන්සේ නමක්. ඒ ස්වාමින්වහන්සේගේ නමත් මොකද්ද? කිම්බිල කියලා ස්වාමින් වහන්සේ නමක්. ඒතර බුදුරජාණන් වහන්සේ බලන්න මෙහි මෙහිම පිරිස සංඝයා එක්කෙනෙක් නෙමෙයි මෙහිම ඉන්නවා ගොඩක්. පිරිසට මේ ආනාපාන සතිය වැදගත්කම පෙන්වා දෙන්න බාණ්ඩ බුදුරජාණන් මෙහිම ඉඳලා එකපාර කෙනෙක්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. බැලුවාම තේරුම නෑ ඊගෙන. අහනවා කතම් භාවිතෝ කෝ කිම්මිල ආනාපාන සති සමාධි කතම් බහුලීකතෝ මහප්පලෝ හෝති මහනිසංසෝති. අහනවා කොයි විදියට ආනාපාන සති සමාධිය මොකද්ද? ආනාපාන සති සමාධිය කොයි විදියට පුරුදු කළොත්ද, බහුල වශයෙන් පුරුදු කළොත්ද මහත්ඵල මහානිසංස? එහෙම ඇහුවා. අර ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඇස් පාගන බිම් පොඩ්ඩක් බලන් ඉන්නවා. මුකුත් උත්තරයක් නැහැ. සද්ද නැහැ. දෙවෙනි පාර බුදුරජාන් වහන්සේ එහෙම මහනෝ අනු කියන්න කිව්වා. කොයි විදියට ආනාපාන සතිය වැඩුවොත්ද, සමාධිය වැඩුවොත්ද මහත්ඵල මහානිසංස කිව්වා. සද්ද නැහැ. සද්ද නැහැ. තුන්වෙනි පාරත් අහන බුදුරජාන් වහන්සේ ආ කියලා ඇහුවා. කියන්න කිව්වා. කොයි විදියට ආනාපාන සති සමාධිය වැඩුවොත්ද මහත්ඵල ඒ පාර සද්දයක් නේ. එතකොට උතන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ කවුද හිටියේ? කිව්වා මේ ඒතස්ස භගවා කාලෝ ස්වාමිනී මෙයි කාලය කිව්වා. ඒතස්ස සුගත කාලෝ මෙයි සුගතයන් වහන්සේ කාලය. දැන් බාණ්ඩ බුදුරයන් වහන්සේට කතා කරන වචන භගවා සුගතු නේ කියන සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මෙයි කාලය කිව්වා. ඔබ වහන්සේ ආනාපාන සති සමාධිය ගැන කියන්න කියනවා යම් භගවා ආනාපාන සති සමාධින් භාසෙය. බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සමාධිය ගැන කියා දෙන්න භගවතු සුත්වා භාග්‍යතුන් වහන්සේගෙන් අහලා බික්ඛු ධාරිසanti බුදුරජාන් වහන්සේ භික්ෂුන් දරාගනීවි කිව්වා. මේක තමයි වෙලාව කියා දෙන්න කිව්වා. කියා දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙනම් ආනන්ද අහගන්න කිව්වා. අහගන්න. ඊට බාණ්ඩ බුදුරජාණන් වහන්සේ අහගන්න කියලා මේ සුනාහි අහන්න කියලා කියනවා. සාදුකම් මනසිකරෝහි. ඒ කියන්නේ හොඳට අහගෙන ඉන්න කියනවා. හිත එකඟ කරගෙන අහන් ඉන්න කියනවා. ඊට කොච්චර මේ හිත තැම්පත් කරගෙන ඉද්ද ගැහුවා. අපේ ඉද්ද ගැහුවා නේ මේ මොකද්ද? නිදි. නී මගින් මග මගින් මග භාගයක් ඇහුණා භාගයක්. ඔව්ද නැද්ද? එහෙම හොඳ නැහැ. හොඳ ගෞරවයක් ඇති වහන්ට උනේ. ඊට පස්සේ කියනවා කියන්නම් කිව්වා. ඊට පස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේක කියා දෙන්නේ. කොහොමද එතනදී කොයි විදිහට ආනාපාන සති සමාධි දියුණු කරොත්ද මහත්ඵල මහානිසංස කියලා අර මූලික පරිසරය කියා දෙනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය. ඒ කියන්නේ කොහොමද කියනවා මේ දැන් භික්ෂුවක්. භික්ෂුව කියලා කියන්නේ කෙලෙස් වලින් රෝග වෙච්ච කෙනා. මිනිස්සු වෙච්ච ඕගොල්ලොත් කෙලෙස් වලින් ලෙඩ හැදිච්ච අය. සංසාරේ යන අය මේවයින් කැක්කුම් ගහනවා. ඉදිමිලා තුවාලා ආවම මොකද වෙන්නේ? ඇල්ලුවත් කෑ ගහනවා, බෙරිහන් දෙනවා. ඒ වගේ තමයි තරහවහම කෑ ගහන්නේ, හූ තියන්නේ, අඬන්නේ මොකද? තුවාලේ පෑරිලා.
නේද? අර වණී පෑරිලා පැසවල වේදනා දෙනු මේ සත්වයාට සුවය ඇති කරන්න යන්නේ. සමත විදර්ශනාව තම බීත ලිඩීට කියනවා මේ මුලින්ම බලන්නේ මේ වැඩපිළිවෙල කියන බික්ඛු අරඤ්ඤගතෝවා. අරඤ්ඤ කියලා කියන්නේ ආරණ්‍ය. ආරණ්‍ය කියන්නේ ගහකොළ තියෙන මිනිස්සුන්ගෙන් ගොඩක් ඈත හුදකලා කැලි. ඊට පස්සේ අරඤ්ඤගතෝවා එක්ක ආරණ්‍යගත රුක්කමූලගතෝවා නිදහස් මිනිස්සුන්ගෙන් කරදරයක් නැති ගහක් යට. හරි සරල තැන්නේ. ඒසී දාලා අරවම මොකුත් ෆෑන් එකක් තියාගෙන එහෙම මොකුත් නෑ ඉවුව නෑ ගහක් යට සමහර විට. ඒව තිබුණා කියලා ඒක හොඳයි ඉතින් අර බාධාවක් නැතුව කරගන්නට. අරඤ්ඤ මේ ගහක් යට ශුන්‍යාගාරගතවයි කියන්නේ මිනිස්යන්ගෙන් හිස් ශූන්‍ය නිදහස් තැනක් කියනවා. මේ ගිහිල්ලා නිසීදති පල්ලංකං කියන්නේ නිසීදති කියන්නේ වාඩි වෙනු ඌරුබද්දී කියන්නේ මොකද්ද අපි ඒකට කියන්නේ පద్මාසනින් වෙන්න පුළුවන්. එතකොට මේ තමන් භාවනා කරද්දී වාඩි වෙන ඉරියව්ව වැදගත්. ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව තමන්ට ආවේනික එකක්. පద్මාසනේ වෙන්න පුළුවන්, අර තව සුඛාසනිය වෙන්නට පුළුවන්, ඊට පස්සේ අර උපාසිකාවන් වාඩි වෙන ඉරියව්ව තියෙන සමහර ඒවා. එතකොට ඒ ක්‍රමීට වාඩි වුණාම යාට පුළුවන් පැය භාගෙ පැයක් ඉන්න. සමාධිය තියෙන කෙනාට කිසි ප්‍රශ්නයක් නෑ. හිරි වැටලි නෑ. ගොඩාක් වෙලා පැය එකහමාර දෙක ගොඩක් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. සමහර අයට අර වාඩි වෙද්දි ටිකක් අර ආසනේ එක පැත්තකින් ඉස්සීලා විදිහට තියෙන විදිහට තිබ්බහම යාට ගොඩක් වෙලා ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් අපි ඒක තෝරගන්න ඕනේ. ඒක ඉතින් මට හැමෝටම එක ඉරියව්ව කියලා කියන්න බෑ. එක එක්කිනාට මොකද්ද ආවේනික. එතකොට තමන් ඒක තෝරගන්න. ඊට පස්සේ හොඳට වාඩි වෙලා අර විදිහට උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට උජුං කාය කියලා කියන්නේ ඒතර පැහැදිලි. අයන්නේ හැඩයට දින්නේ. ඊට පස්සේ බීත්‍යර හේතුල ඔළුවත් බීත්‍යර හේතු කරගෙන අර 1000 ප්‍රශ්න ගොඩක පැටලුණා වගේ දින්නේ. කොහොමත් කරගෙන ෆෑන් එක දිහා බලාගෙන කාටත් කරන් ඉන්න. එහෙමද? නෑ නෑ නෑ. කොහොමද ඉන්න ඕනි? කොන්ද කෙලින් තියෙන්න ඕනි. අපි කියන්නේ මගේ කොන්ද කෙලින් කියලා කියන්නේ වෙනේමට එහෙම නෙමෙයි මේ කියන්නේ. හොඳ කෙලින් තියෙන්න ඕනි. කොඳු වැට පෙළ ලස්සනට තියෙන්න ඕනි. තියලා කොඳු වැට පෙළ කොන්ද හොඳට තියෙනවා බෙල්ල ඔහොම තියෙනවා. එහෙම හරියනවද? පින්වදින ආනාපාන සතිය හුස්ම රැල්ල හොඳට දැයින්න ඕනි. දැයින්න ඕනි. දැයින විදිහට මොකද්ද තියෙන්න ඕනි? බෙල්ල හිස තියෙන්න ඕනි. හොඳ කෙලින් ඔහොම තියෙන්න ඕනි. ඊට පස්සේ බෙල්ල ඔහොම එහෙම නෙවෙයි හොඳට කෙලින් තියෙන්න ඕනි. එතකොට මේ විදිහට මොකද කරන්නේ? මෙයා මේ විදිහට හොඳට මොනවද කය හිස හොඳට තියාගන්න ඕනි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? එයා මේ පරිමුඛං සතින් උපට්ඨපිත්වා කියලා කියන්නේ අර දැන් භාවනා අරමුණක් තියෙනවනේ. දැන් වෙන භාවනාවක් පිළිකුල බුද්ධානුස්සති මෛත්‍රී ඉව්ව නෙමෙයිනේ. දැන් කරන්නේ පිළිකුල නෙමෙයි කරන්නේ. බුද්ධානුස්සති නෙමෙයි මෛත්‍රී නෙමෙයි. දැන් අරමුණ මොකද්ද? ආනාපාන සති. ඒතර පරිමුඛං සතින් උපට්ඨපිත්වා කියලා කියන්නේ පිහිටවල කොහොමද? දැන් අර හුස්ම රැල්ලට දැන් අපි කියමුකෝ මේ තොල් පොටින් උඩ හුස්ම රැල්ල අපි ස්පර්ශ වෙනවනේ මෙතනනේ. එතකොට මේ සමහර අයන ඔහොම කරලා හුස්ම පොඩ්ඩක් අරගෙනත් බලනේවා තියෙනවා නේද? අරගෙන ඉතින් තියෙනවද නැද්ද කියලා. එතකොට කමක් නැහැ කොහොම හරි හුස්ම රැල්ල අල්ල ගන්නවනේ මේ ක්‍රමෙන් හරි. එතකොට හොඳට අර අත් දෙක මේ විදිහට දකුණු අත උඩින් වම් අත හෝ එහෙම නැත්නම් දන හිසි හෝ තියාගෙන ඒක පහසු විදිහට තියාගන්න. අර කයට බාධාවක් නොවිලා අර හිතේ තැම්පත්කමක් ඉතන කය හදා ගන්න ඕනේ සංසිඳින බව. එහෙම කරගෙන ඉවර වෙලා දැන් මොකද කරන්නට ඕනේ? හොඳට හුස්ම රැල්ල හිත පිටව ගන්න. හුස්ම රැල්ල හිත පිටව ගන්න. එතකොට අපේ සිත දැන් අර සිතින්නේ දැනගන්නේ. දැන් අපි යොමු කරනවා සිත කොහෙටද? නාහිට.
දැන් හුස්ම මෙතන වදිනු අපිට දැනෙනවා හොඳට සිහිය තියාගන්න සිහිය තියාගන්න ඒතර හිත එතන තියාගන්න නම් සිහිය එතන පිහිටලා තියෙන්න ඕන මෙතනින් තමයි පටන් ගන්න මොකද්ද මේ පටන් ගන්න මේක තමයි ආරම්භය මේක තමයි මොකද්ද ආරම්භය මෙතනින් තමයි පටන් අරගෙන හුස්ම රැල්ල නැති වෙනකන් යන්න තියෙන්නේ හුස්ම රැල්ල නැති වෙනකන් දැන් මෙයා මේ විදියට පටන් ගත්තාම මෙයාට අද්දකින් ගොඩක් ලබන්න පුළුවන් දැන් මේකේ තියෙන ගොඩ විස්තර ටිකක් මම නිකන් චුට්ටක් කියන්නම් මේ විස්තර ටික දැන් මේ ආනාපාන සති මම විස්තර කරනවා දැන් ඉතුරු ටික හිමින් දැන් මේ ආනාපාන සති මෙයාට හොඳට සමාධිය හැදුණා කියන්නකෝ ඒව මම කියන්නම් ඒතර හැදිලා මෙයාට අර පළවෙනි ධ්‍යානෙ මොකද්ද පළවෙනි ධ්‍යානෙ කායික සැප මානසික ප්‍රීතිය චිත්ත ඒකාග්‍රතාවය විතක් විචාර සහිත පළවෙනි ධ්‍යානෙ. ඉතින් මේ ආනාපාන සතිය කියලා කියන්නේ ස්වභාවිකවම මේ විතර්ක සංසිඳිලා මේ වඩන්න පුළුවන් එක සමහර අය ආස්වාස ප්‍රාස්වාස කියලා හිතන අය ඉන්නවා. එහෙම නොකලත් ගැටලුවක් නැහැ. කොහොමත් භාවනාව බලවත් දියුණු වෙද්දී ආස්වාස ප්‍රාස්වාස කියලා හිතන එක කරදරයක්. හොඳයි හොඳට සිහිය පිහිටවන මුලදි කමක් නෑ. එතකොට මේ කායික සැප මානසික ප්‍රීති චිත්ත ඒකාග්‍රතාව විතක් විචාර සහිත පළවෙනි ධ්‍යානය ඇති කර ගන්න පුළුවන් කොහොමද ආනාපාන සතිය. ඒක කොයි වගේ කියලාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ඊට කලින් මේ ගොඩක් ඒවා ටිකක් තියෙන විස්තර කරන්න නිකන් මම දල දෙයක් කියන්නේ. හරියට අර ඉස්සර තියෙනවලු නහඬ ගන්නවලු මේ සබම් පින වගේ එකක් හදාගෙන තියෙන ඉස්සෙල් අර අපි හිත මං හිතන ෂේවින් ක්‍රීම් කියලා පිරිමය රවුල බාන්න ගන්න ෂේවින් ක්‍රීම් කියලා දැකලා තිනේ. ඒ වගේ මේ හුණු තවත් ಜಾති දාලා වතුරත් එක තෙත් කරලා මෙහෙම ගුලියක් හදනවා. ඒක නිකන් බෝලේ වගේ. මේ ඒක නිකන් කඩා හැලින්නන්නේ හරි ෂෝක්. ඒතකොට ඒ අරගෙන තමයි ඇඟේ ගාලා තියෙන ඉස්සර. ඒතකොට මේ පළවෙනි ධ්‍යානේ සැපි ඒ වගේ කියලා. බුදුරයන් වහන්සේ ඉතල බාන්න කයි කායික සැපේ කියන්නේ කය සැහැල්ලුයි කියන එකනේ ගොඩක් මානසික ප්‍රීතිය තියෙනවා ඒක නීවරණ යටපත් වෙලා ඇති වෙන ස්වභාවය හිත එකඟයි ආනාපාන සති නිශ්චලයි එතකොට පළවෙනි ධ්‍යානෙ කොහොමද විතක් ਵਿਚාරේ තියෙනවා එතකොට කරන්න පුළුවන් ස්වභාවය එතකොට මේ ඒ පළවෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන් ආනාපාන සති දෙවෙනි ධ්‍යානය කියලා කියන එකේදී කායික සැප තියෙනවා අර මුල් ධ්‍යානෙ තිබුණා දෙවෙනි ධ්‍යානෙ තියෙන මානසික ප්‍රීතිය තියෙනවා සිතේ එකඟකම තියෙනවා අර හුස්ම රැල්ල මුල් කරගෙන නැති දෙයක් තියෙනවා මොකද්ද අවිතක්ක දැන් අපේ සිතිවිලි ගලනෝනේ හෝ ගාලා නිශ්චලව හිත පිරිසිදුව පිහිටලා ඒකට කියන මොකද්ද දෙවෙනි ධ්‍යානෙ එතකොට ওই දෙවෙනි ධ්‍යානය ගැන කියන්නේ නම් බුදුරජාණන් වහන්සේ උපමාවට අර විලක් තියෙනවා ඒ විලට කොහෙන්වත් වතුර එන්නේ නැහැ ගංගාවලින්. හැබැයි විල ඇතුලෙන් උල්පත් වලින් දිය බුබුලු දදා සීතල වතුර එනවලු. මුළු විලම සීතලම සීතලයි. උතුරලා යන්නේ ඒ වගේ කියනවා. ඒ උපමාවරන් තමයි දෙවෙනි ධ්‍යානය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. කොහොමද හිතාගන්නත් බෑනේ. ඊට පස්සේ කියනවා මේ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ ගැන කියන්නේ අර කායික සැප තියෙනවා මානසික ප්‍රීතිය නැහැ දුකක් නැහැ උපේක්ෂාව මොකක්ද තියෙන්නේ උපේක්ෂාව ඒක ඊට වඩා ප්‍රණීතතරයක් උපේක්ෂාවක් තියෙනවා කායික සැප තියෙනවා හොඳට හිත පිහිටලා දැන් හුස්ම රැල්ලත් එක්ක තියෙන දෙයක් ඊට පස්සේ මොකද වෙන්නේ මේකට කියනවා තුන්වෙනි ධ්‍යානෙ ඒකට උපමාවක් කියන්නේ අර නෙළුම් මල් තියෙන වතුර යට පීදිලා නැති ඒතර වතුරෙන් තෙත් වෙලා තියෙන්නේ උඩින් තියෙන අර පොත්ත විතරයි නිලුම් මලේ ඇතුළ වතුරත් එක්ක ගෑවිලා නැේනේ කායික සැප උඩින් තියෙන ඇඟේ තියෙන්නේ සැප හිතේ මොකුත් නැහැ උපේක්ෂාව පුදුම එකක් නේ ඒකට කියන මොකක්ද තුන්වෙනි ධ්‍යානෙ ඒකාග්‍රතාවේ තියෙනවා හතරවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ කායික සැප දුකක් නැහැ මානසික සැප දුක දැන් නැති කලණ ඊට කලින් පිරිසිදු උපේක්ෂාව තියෙන. හරියට කියන සුදු රෙද්දකින්
ඔළුවේ ඉඳන් වහන් ඉන්නලු කෙනෙක්. මේ හතරවෙනි ධ්‍යානට උපමා කරන්න. ඊට පස්සේ යාට පුළුවන් ඊ හිත තව බොහෝ දේවල් වලට යොමු කරන්න පුළුවන් කියලා කියා දෙනවා. එතකොට මේ ආනාපාන සතිය ඔස්සේ එතකොට හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රාස්වාසි මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. මොනවද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. පිරිසිදුව හරි විදිහට වඩනවා නම්. හරි විදිහට වඩනවා නම් බාන්න හුස්ම රැල්ලක් යන ගමන. ඔය කිව්වේ සමති. දැන් සමතිත් එක්ක ඊට පස්සේ ඕක විදර්ශනා කරන අයිට ඔක්කොම තියෙනවා. දැන් අපි මොකද්ද ආරම්භේ? අර හොඳට වාඩි වෙලා තොල් පොටින් උඩ අර දැන් හුස්ම රැල්ල අපිට මෙතන වදිනවනේ. දැන් එතනට අපි හොඳට සිහිය තියාගන්න. පින්වතුනි, දැන් අපි හැම සිහිය එතන තියාගෙන ඉද්දි, එතන ප්‍රකට කරන් ඉද්දි අපිට ක්‍රමානුකූලව ඊටු ටික වැටහෙන්න හිමින් පටන් ගන්න. දැන් හොඳ අපි කියා දෙන්න. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ? ඒ තමයි මුලින් මෙයා මේ විදිහට වාඩි වෙලා සෝ සතෝව අස්ස සති, සතෝව පස්ස සති. දැන් ඒකෙන් කියන්නේ දැන් කියනවා මේ සෝ කියන්නේ හෝ කියන එකනේ. සෝ සතෝව අස්ස සති, සතෝව පස්ස සති. ඒතර සතෝ කියලා කියන්නේ සිහියයි. එන හුස්ම අරන් තියෙන්නේ කොහොමද? සිහියේ. සතෝව පස්ස සති ප්‍රාස්වාසි සිහියේ. අනිත් වෙලාවට නෑ නේද හිමික? එහෙනම් වැදගත් මොකද්ද මෙතන? සිහිය ඕනේ සමාධිය වැඩෙන්න. මොකක්ද ඕනේ? සිහිය. දැන් මෙයා මේ හුස්ම රැල්ලේ සිහිය පිටවන ආස්වාසිට මොකද්ද? ප්‍රාස්වාසිට. දැන් හොද්දට සිහියෙන් හුස්ම ඇතුළු වෙනවා. එයා දැනගෙන මොහොද සිහියෙන් හුස්ම පිට වෙනවා. එහෙනම් එයාට වෙන දෙයක් හිතන්න කරන්න කල්පනා කිරිල්ලක් තියෙනවද? නෑ. හරි දස්සමිට සිහිය පිටලා තියෙනවා. සම්පූර්ණයෙන් යන්න තියෙන සිහියෙන්. සිහියෙන්. දැන් උදාහරණයක් මම මේක කලිනුත් කියා දීලා තියෙනවා. නමුත් මේක ලස්සන උපමාවක් මේ කීවන්ට ලැබිච්ච අහගන්න. ඒ තමයි අර කවුද මේ කුළුහරකගේ උපමාව මතකද? කුළුහරකගේ උපමාව කියලා කියන්නේ ගොවි මහත්තයා ඉන්නවා. කවුද? ගොවි මහත්තයෙක්. මෙයා ගාව ඉන්නවා මේ කුළුහරකෙක්. මෙයා මේ වැස්සිකින් කිරිබිල හැදිච්ච මේ නාඹර කුළුහරකෙක් ඉන්නවා. ගොවි මහත්තයා කල්පනා කරනවා මේ සතාව අල්ලන්න හොඳ යොතක් ගන්න. යොතක් කියන්නේ හොඳ හයිය කඹි. අරගෙන ඇවිල්ලා දැන් කුළුහරක වල්ලන්න පන්නනවා. දැන් මොකද වෙන්නේ? කුළුහරක වල්ලන්න පුළුවන්ද පින්වතුනි? මුන්දා මේ හරක රටවටි දුවනවා. ගොවියා වයස කියන දුවනවා දුවනවා අල්ලන්ට බැ. කොටිය කාපන් උඹ. කේන්ති ගිහිල්ලා. ඔව්ද නැද්ද? ඔව්. එතකොට ඊට පස්සේ කොහොම හරි මෙයා මොකද කරන්නේ? කුළුහරකව කඹින් අල්ල ගන්නවා. අල්ලගෙන ගැට ගහලා කඹි ඇදගෙන ඇවිල්ලා කණුවේ ගැට ගහනවා. හරි ලස්සන උපමාවක්. ඒකින් කියා දෙන්නේ මේක කුළුහරක කියන්නේ ඔබේ අපි සිත. ගොවියා කියන්නේ සිත තැම්පත් කරන්න හදන අර භාවනා යෝගියට, බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට. භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසක මහත්තෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. මෙයා දැන් මෙයා ලෑස්ති මොනවටද? සිත අල්ලන්න. කුළුහරක දුවනවා. සිතනි කුළුහරක කියන්නේ. කුළුහරක දුවන්නේ කොහෙද? රූප පස්සේ, ශබ්ද පස්සේ, ගඳ සුවඳ පස්සේ, රස පස්සේ, තව පහස පස්සේ. දැන් ඉතින් කාලයක් පුරුදු කරපු එකනේ කුළුහරක හුරු වෙච්ච දේවල්නේ. අවුරුදු 35 40 50 දැන් පුරුදු තැන් වලට තමයි මේ සතා දුවන්නේ. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, අල්ලන්ට බැරිය. කොහොම හරි කඹේ අරගෙන අර කරකෝල බෙල්ලට දාලා හරි කුළුහරක අල්ලගත්තා. ඒකින් අදහස් කරන්නේ කඹී කියලා කියන්නේ සිහියට. මොකද
එහෙනම් සිත අතින් අල්ලන්නට බැරිය. අඩුවෙන් අල්ලන්නට බැරිය. කඹයකින් ගැට ගහන්නටත් බැරිය. කුමකින්ද අල්ලන්න තියෙන්නේ? සිහියේ. මොකෙන්ද? ආ. දැන් සිහිය පිහිටවන්න හිතට. හිත තියෙනවා කියලා හරි දැනනවද නේද? ආ. දැන් හිත පිහිටවන්න හුස්ම රැල්ලට. බැරිද? තංගා. මොකෙන්ද කලි? සිහියේ. එතකොට අර කඹේ කියන්නේ සිහිය. කුළු හරකා සිතයි. එතකොට මේ කඹින් ගැට ගහපු සිහියෙන් අල්ලගත්ත සිත ඇදගෙන ඉන්න ඕනේ. අරගෙන ගැට ගහනවා කණුවක. කණුව කිවි භාවනා ආරමුණ. මෙතන නම් ආනාපාන සතිය. මෙයාව මේ හිත ගැට ගහලා තියන්න ඕනේ හුස්ම රැල්ලේ. කුමකද? හුස්ම රැල්ලේ. රූපෙට යන්න දැන් බෑ මෙයාට කඹින් ගැට ගැහුවාම. සද්දත් එක්ක යන්න බෑ, ගඳ සුවඳ රස පහසත් එක්ක යන්න බෑ. ඇයි? කඹින් ගැට ගහලා තියෙන්නේ. කඹ කඩා ගන්න වෙලාවලුත් තියෙන්නේ. ආනාපාන සති ඉන්න ගමන් හිත ගිහිල්ලා. ඔව්ද නේද? ඔව්. කඹේ කඩාගෙන ගිහිල්ලා. කොහි ගියාද දන්නේ. බැලුවාම කල්පනා වෙනවා මොන්ටිසෝරි කාලේ ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙලා. එහෙම නැත්තම් පාරේදී වෙච්ච සිද්ධියක් මතක් වෙලා. එහෙම නැත්තම් ඊයේ කේක් එක හැදුවා, ඒකට මේව මඩුණා, මෙහෙම පුරාණන් හරි. ආර්යගෙන් අහගන්න ඕන ටිකක් විස්තරي. මොකක් වෙලාද? කඹ කඩාගෙන ගිහිල්ලා. ගියාම ආහාරයක් ගාව නැමෙතිලා, පොඩි පුතා ගාව නැති වෙලා, නැවතිලා දුව ගාව නැවතිලා, ආයතනීය ගාව නැති වෙලා නේ හිත එහි අතරමං වෙලා. නැත්තම් පොලක යන ගමන් පාන් රාත්තරලා දෙකක් අරන් යන්න. පරිප්පුවක් හදාගෙන දැන් ගිහිල්ලා වකුරන්ට වෙලාව කොහෙද නේ? හිත ගිහිල්ලා මේ බනහා ඉදිත් මොකද වෙලා තියෙන්නේ? කඹේ කඩන් ගිහිල්ලා සුපර් මාකට් එකේ හිත ආන් අහපව් සිහියෙන් අල්ල ගන්න ඕනේ. කෙවිටින් ගහන්න ඕනේ පාරක් ප්‍රඥාව කියන යම. නකොහෙට දයන් ඕනේ? නාහි ගාවට. නාහි ගාවට ගේන්න ඕනේ. අහපව් සිහියෙන් පිහිටවන්න ඕනේ. ඉතින් මේක ලේසි වැඩක් නෙවෙයි. මේ ස්වභාවය ටික 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 පුරුදු කරන්න ඕනේ මේ සිහිය. තිරණනි කියා දෙන එක. දැන් ඒක තමයි කියන්නේ සෝ සතෝ ආස්ස සති සතෝව සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊතර මෙයා මේ විදිහට හුස්ම රැල්ලේ සිහිය පිහිටවද්දී ඊට පස්සේ තව විස්තරයක් කියනවා. මොකක්ද? යස්මින් සමේ ආනන්ද බික්කු දීගං වා ආස්ස සන්තෝ දීගං ආස්ස සාමීති පජානාති. දැන් යස්මින් සමේ කියන්නේ එක්තරා කාලයකදී, එක්තර අවස්ථාවකදී යාට අත්දකින්න පුළුවන්ලු මොකද්ද? දීර්ඝ වශයෙන් හුස්ම ආස්වාසෙත්, ඊට පස්සේ දීර්ඝ වශයෙන් ප්‍රාස්වාසෙත්. මෙතන දෙයක් තියෙනවා ඉගෙන ගන්නට. ගොඩක් අය දීර්ඝ ආස්වාසෙ ප්‍රාස්වාසෙ කියද්දී අපි හිතමු දැන් සමාධියක් වැඩිලා ඉඳි සාමාන්‍ය කෙනෙක් ආනාපාන සති ඉන්න හුස්ම ඉහලට ගන්න පහළට හෙලන. ඒ හුස්ම රැල්ල හිටපු ගමන් ටිකක් හුස්ම දිගට යන ඒවා, කෙටියෙන් යන ඒවා තියෙනවා. මෙතන ඒක නෙමෙයි කියන්නේ, මතක තියාගන්න. දීර්ඝ ආස්වාසි දීර්ඝ ප්‍රාස්වාසි කියන එකේ පින්වතුනි ලොකු වෙනසක් තියෙනවා මේ කියන එකට වඩා. ඒ දීර්ඝ ආස්වාසි ප්‍රාස්වාසි කියන එකේදී යම් ආකාරයක හිතේ එකඟකමත් සිහිය හොඳට තිබීමත් යම් ආකාරයක නීවරණ යම් මට්ටමකට යටපත් කරගෙන යාට යම් කුසලතාවයක්. ඒ හුස්ම රැල්ලේ හොඳට හිත පිහිටව ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එතකොට දැන් සාමාන්‍ය ආස්වාස ප්‍රාස්වාසි ඔකී කීටි දිග පොඩි දෙයක් තියෙනවා. ඒක නෙමෙයි, ඒකත් යා හොඳ සිහියෙන් වඩනවා, ඒක දන්නවා. මෙතන දීර්ඝ ආස්වාස ප්‍රාස්වාසි කියන එක වෙනස්. ඒ අත්දැකීමේදී යම් ආකාරයකට මේ සැපයක් ප්‍රණීත බවකුත් තියෙනවා. නීවරණ යටපත් වෙච්ච ගතියකුත් තියෙන යම් සමාධියකුත් තියෙනවා එතන.
එතකොට යාට ආස්වාස ගැන මෙහිම සමහර ආස්වාස 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 කියලා 6-7 සැරයක් කියන්න පුළුවන්. ප්‍රාස්වාසෙදී ඕනනම් එහෙම වචනින් විතර්ක කරනනම් ප්‍රාස්වාස ප්‍රස්වාස 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 කියලා දීර්ඝව හිතන්න පුළුවන්. ඇයි ඒ? හුස්ම රැල්ල එච්චර දීර්ඝව දෙනවා. හොඳට ප්‍රකටව දෙනවා. හොඳට ප්‍රකටව දෙනවා. ඒක යම් ප්‍රනීත බවක තියෙන නිසා ඒ සැපයත් එක්ක හිත පිහිටන ස්වභාවයක් බලවත්. නිකම් මේ හුස්ම රැල්ලේ අපි කරද්දී දීර්ඝ කෙටි එකක් නෙවෙයි මේ කියන්නේ. මතක තියාගන්න. ඒතර ආනාපාන සතිය යම් සමාධියක් වැඩිච්ච කෙනෙකුට ඔය අද්දකින් එන්න ඕනේ. එන්න ඕනේ. හැබැයි එන්නේ මේ යම් විස්තරයක් කියන්න ඔය කෙටියෙන් ආස්වාස ප්‍රාස්වාස කිරීම ආදී යම් මූලික ධර්මතා තියෙනවනේ. මේවා මුලදී අද්දකින්න පුළුවන්. හොඳට සමාධිය හැදිලා හොඳට වුණාට පස්සේ කාලෙක ඒව නැති වෙනවා. ඒවා මං කියා දෙන්නම්. එතකොට මෙයා දීර්ඝව ආස්වාසය කරනවා දීර්ඝව ප්‍රස්වාස කරනවා කියන තැන ඇවිල්ලා ටිකක් දුර ගිය ගමනක්. ටිකක් දුර ගිය ගමන. දැන් මේ බාන්න හුස්මක් මේ වාතය නහය හරහා යද්දි. දැන් කයට පහසක් එක. මොකද්ද? ඒ කයට පහසක් එක. ඒ පහස හිත පිහිටවන. ඇහැට රූපෙදී එකනි දැනගන්න, කන්ට ශබ්දෙදී එක තමයි දැනගන්න. ටක් ගාල නැති වෙනු. නාහිතේ දැබෙන පහසත් ටක් ගාල නැති වෙන එක නේද? ඒතර මේ දේ තුල තමයි සිහිය පිහිටවල තියෙන හොඳට. දැන් මොකද වෙන්නේ? මේ විදියට දීර්ඝව ආස්වාස කරනවා, දීර්ඝව ප්‍රාස්වාස සිද්ධ වෙනවා. හරි ප්‍රණීතයි. පස්සේ මොකද වෙන්නේ? මේක වෙනස් වෙනවා. කොහොමද? රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. අර දීර්ඝ ආස්වාස ප්‍රාස්වාසයට පස්සේ ලැබෙන අද්දකීමක් තියෙනවා. මොකද කෙටියෙන් ආස්වාස කිරීමත් කෙටියෙන් ආනේ. ඒක හරියට නිකන් අපි ගත්තොත් නාඩි වැටෙනවා වගේ. ඒක අද්දකින් එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන්. ඊටාම කෙටි වෙලාවක හිතෙනවා මේ හුස්ම ඇද්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ දීර්ඝ ආස්වාසයට ප්‍රාස්වාසයට පස්සේ තමයි ඒ කෙටි ආස්වාස ප්‍රස්වාසි ප්‍රකට වෙන්නේ. කෙටි ආස්වාස ප්‍රස්වාසි ප්‍රකට මේවට ඉද්දි පිනවතුනේ සිහිය කියන එක මොකද්ද වෙන්න ඕනි? කොහොමද තියෙන්න ඕනි? හොඳට තියෙන්න ඕනි. කොහොමද තියෙන්න ඕනි? හොඳට. එතකොට එයා ඒ විදිහට කෙටිනුත් ආස්වාස ප්‍රාස්වාස කිරීම පටන් ගන්න. දැන් ආනාපාන සතියේ පටන් අරගෙන දැන් එයා දවස් 10 20 මහන්සි අරගෙන ඊට පස්සේ ඔස්සේ යම් සමාධියක් චුට්ටක් ඇති වුණාට පස්සේ ඉතින් ඊට පස්සේ එයාට ප්‍රකට වෙනවා මේ දීර්ඝ කෙටි අහපව් නැති වෙනවා. අහපව් try කරනවා දවස් 10 15 අහපව් හැදෙනවා අහපව් නැති වෙනවා. ඔහොම කරලා 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 පස්සේ ඒක නිකන් හුරු වෙනවා. ඒක හොඳට හිතට හුරු වෙනවා. ඊට පස්සේ ඇස් වහගන්න විතරයි. ඊට පස්සේ අර මූලික කාලයක් ඇද්දි ওই මූලික දීර්ඝාස්වාස කෙටි ආස්වාස කියන ස්වභාවය නැහැ. මොකද කෙලින්ම යා දැන් අපි හිතන්නකෝ උදාහරණයක් මෙහෙම හිතන්න. තේරුම් ගන්න. මෛත්‍රී භාවනාව කරන මොනවද කරන්නේ? සමාධිය වඩන. දැන් සමාධිය නෑ. ඔන්න පොඩ්ඩක් සමාධියන අහපෝ නැති වෙනවා. අහපව සමාධින අහපව නැති වෙන. උහුම ඊට පස්සේ ඔන්න පැය භාගේ උහුම හදා ගන්න. පොඩ්ඩක් නීවරණත් එක හිත යන ගතියකුත් තියෙන. උහුම තීදි තීදි සමාධිය හදන. මෙයා ඔයක හොඳට හදලා ධානා මට්ටමට හදා ගන්නවා. ධානා මට්ටමට. දැන් මෙයාට ඕනේද ඉස්සල්ල වගේ අහපවර මුලේ ඉඳන් සමාධියක් නැතුව මෛත්‍රී කර කර පැය දෙක තුන එහෙම කර කර try කරපු කාලයක් තියෙනවනේ සමාධියක් හදා ගන්න. දැන් මෙයාට අස්වහ ගත්ත ගමන් බැරිද ධානාට යන්න? පුළුවන්. දැන් එතකොට අර මුල් අත්දැකීමට යා එන්න ඕනේද? නෑ. කෙලින්ම ගියා. ඒතර මුලින් පුරුදු වෙන කාලේ තිබුණ අර කාගෙන දත් මිටි කාගෙන ගත්ත වෙහෙ එහෙම එකක් තියෙනවද? ටක් ගාලා සමාධියට යනවා. ඒ වගේ මෙයාටත් මේව කාලයක් යද්දී අර දීර්ඝ කෙටි අත්දැකීම ලැබනවා.
ඒක කාලයක් තිබිලා ඊට පස්සේ හොඳට හැදුනට පස්සේ අර මුල් අත්දැකීම ගොඩක් වෙලාවට ඉන්නේ නැහැ. නමුත් හුස්ම රැල්ලේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක හිත සිහිය පිහිටවන ඔයා. ඊට පස්සේ මේ විදියට හුස්ම රැල්ල අර කෙටියෙන් වීම. සමහර කෙනෙකුට හුස්ම ගන්නවා කෙටියෙන් ප්‍රාශ්වාසී දීර්ඝ විදියට දෙනවා. ප්‍රාශ්වාසී කෙටියෙන් ආශ්වාසී දීර්ඝ වශයෙන් එහෙම වෙලා ඊට පස්සේ කෙටියෙන් වෙන්න පටන් ගන්න දිගට. උහුම ප්‍රකට වෙන්නත් ඊඩ එහෙම වෙනවා. ඒක අපි බලෙන් කරනවා නෙමෙයි. මෙතන ස්වභාවික ධර්මතාවයේ සමාධියක් වැඩි. දැන් මේ කරටස එද්දී යාගේ හිතේ එකඟකම තියෙන්න ඕනේ අධ්‍යක්ෂින් ලබද්දී. ඒ දීර්ඝ කෙටි කියන එකට ඒ සමාධි මට්ටමක් තියෙනවා පැහැදිලි. නීවරණ ටිකක් බැහැර කරලා සුවසී යාගේ හිත පිහිටුවා ගැනීමකුත් තියෙනවා එතන. ඒ නිසයි ඒ ස්වභාවයන් යාට දැනෙන්නේ. කායික සැප මානසික ප්‍රීතිය ආදී ධර්මතාවත් එතකොට පිහිටලා ගොඩාක් සැපවත් විදියට යාට යම් ආකාරයකට පිහිටලා තියෙනවා. එතකොට දැන් ඒ තවදුරට යද්දි මේක බලවත් වෙනවා. දැන් මුලින්ම සාමාන්‍ය විදිහට හුස්ම රැල්ල ගැනීම පහළේලිම ඊට පස්සේ දීර්ඝ වශයෙන් ආස්වාස් දීර්ඝ වශයෙන් ප්‍රස්වාස් ඊට පස්සේ කෙටියෙන් වෙන්න ගත්තා. පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එකක් බුදුරජාණන් වහන්සේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති කියලා කියන්නේ මේ කය නෙවෙයි. එයා සිහිය පිහිටවල තියෙන්නේ මොකේද කියලා බලන්න. තමන්ගේ අතපයයටද හුස්ම රැල්ලටද? ආ, සබ්බකාය පරිසංවේදී කියන්නේ එහෙනම් මොකද්ද? හුස්ම රැල්ල. එතකොට යාග සමහරට කයක් දෙන්නේ, කය නෙමෙයි, ප්‍රකට හුස්ම රැල්ල විතරයි. ඊටාම ප්‍රනීත විදියට එයාගේ ආස්වාසි ආරම්භි මැද අග හොඳට ප්‍රකට ආගමේද කෙලවර හොද්දට හුස්ම ඉහ නාහෙන් අරගෙන ඇතුළට ගිහිල්ලා ඇතුලින් හිමී සැරි පහළට යෑම හොඳට ප්‍රකටයි. ශරීරේ ප්‍රකට නෑ. ශරීරේ ප්‍රකට නෑ. ප්‍රකට මොකද්ද? ආස්වාසි. ඒකට කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ අර ආස්වාස ප්‍රාස්වාස කය හොඳට දැනගෙන ආස්වාස කරනවා. ඒ වගේම තමයි ප්‍රස්වාස කරනවා. එතකොට මේ එනවා කියලා ඒ තත්වයක් කියලා කියන්නේ හොඳයි. බොහොම හොඳ එකක්. බොහොම හොඳ. ඊට පස්සේ ඒක හොඳට රැක ගන්න ඕනේ. දිගට කරන්න ඕනේ. අද කුරල දවස් 5කට පස්සේ එහෙම ආනාපාන සතිය අමාරුයි. එහෙම කරලා කරලා හදාගත්තට පස්සේ අවුලක් නේ. ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ කියනවා මෙහෙම. දැන් එයා ඒ ආස්වාස් ප්‍රාස්වාස කය හොඳට ප්‍රකට කරන ආස්වාස් ප්‍රාස්වාස කිරිනවා. ඊට පස්සේ යාට දකින්න ලැබෙනවා තව අත්දැකීමක්. මොකක්ද? පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියන. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පින්වතුනි එක හොඳ අපූර්ව එකක්. ඒ කියන්නේ පින්වතුනි මේ දැන් අපි හිතමුකෝ ඔයාලා දුවගෙන යනවා. මොනවද කරන්නේ? දුවන් යනවා. දැන් මහන්සිද නැද්ද? නවතිනවා. දැන් ටිකක් වෙනස් වුණා. ටිකක් වාඩි වෙනවා. දැන් වෙනස්. ඔහොම නිදා ගන්නවා. ඒතර මොකද වෙන්නේ? හොඳටම සැහැල්ලු නැද්ද? අර ඉස්සලා හාස්ස් ගාල් නාහිනුත් හුස්ම ගන්නවා, කටිනුත් හුස්ම ගන්නවා. දැන් එහෙම නැතුළු නිය හුස්ම නේ වගේ. නේද? ඒතර බාන නිකන් සංසිදුන්නේ නැද්ද ටික 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 ටික. ඒතර මේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්ස සිස්සාමිති සික්ඛති කියලා කියන්නේ සික්ඛති කියලා කියන්නේ හික්මෙනවා. හික්මෙනවා කියලා කියන්නේ අර ඒ හුස්ම රැල්ල තව 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 සැහැල්ලු කරනවා. ප්‍රනීත බවටපත් වෙනවා. සිනීදු එකක් බවටපත් වෙනවා. සිනීදු එකක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට එහෙම වෙන්න වෙන ඒ ස්වභාවය තව තව මොකද කරන්නේ? වැඩි දැන් මෙහිම වෙනවා කියලා කියන්නේ ධ්‍යානයක් තමයි. මොකද්ද? එතකොට බලින් සිහිය පිහිටවන්න වුණා වන්නේ. නිකම්ම හිත පිහිටලා වගේ. සිහිය. කිසිම බෙහෙසක් නැතුව. නිකම්ම පහස්වින් යාගේ සිත සිහිය පිහිටලා. එතකොට නීවරණ නැතුව පිරිසිදුව ඉන්නවා.
එතකොට මොකද වෙන්නේ? අන්න හොඳට ප්‍රකටයි කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාවය හොඳට ප්‍රකටයි. හොඳට ප්‍රකටයි. විතක් විචාර සහිතයිනි පළවෙනි ධ්‍යානෙ. එතකොට මෙයා මේ විදිහට ඔන්න ඒ ආනාපාන සතිය තුළ එයා ඒ විදිහට හිත පිහිටුණනේ පළවෙනි අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගැන කියන්නේ, දැන් මෙයා හුස්ම රැල්ලටනේ හිත පිහිටවන්නේ. හුස්ම කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්නේ. සතර මහා ධාතු නැතිවීමෙන් ඉතින් හුස්ම රැල්ල මේ වාතාලයේ නැත්තම් තියෙයිද හුස්ම කියලා එකක්? පඨවි ආපෝ තේජෝ වායු නැත්තම් තියෙයිද? නැහෙනේ. නෑ, ඒක අපිට පේන ලෝකයේ තියෙන ස්වභාවයක් නිසා හැදිච්ච එකක්. හුස්ම රැල්ල. ඉතින් කයත් සතර මහා ධාතු නිසා පවතින එක. ඒකයි බුදුරයන වහන්සේ දේශනා කරන්නේ මේ කියනවා මේ අඤ්ඤතරං කයං වදාමි කියනවානේ. මේ ආස්වාස ප්‍රාස්වාසේ තර කයක් කියලා බුදුරයන වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් කයටනේ සිහිය පිටවන. දැන් සතිපට්ඨානෙ බලන්න මේ ටික තමයි විස්තර කරන්නේ. සතිපට්ඨාන ආනාපාන සති. මෙතන ඊහාට විස්තරයක් කරන්නේ නැහැ. ඇයි? ඒකේ කායානුපස්සනාව යටතේ දාලා තියෙන කොටසනේ. එතකොට මේ ඔස්සේ තමයි යාට මේ කායානුපස්සනාවේ මූලික ධර්මතාවයේ ටික ටික දියුණු කරගන්න තියෙන්නේ. දැන් අපි කියා දෙන්න ඕන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධ්‍යානවලත් කායාන, වේදනා, චිත්තාන, ධම්මාන පසන ක්‍රමානුකූල වඩන පුළුවන් ඕන තියෙන කෙනෙකුට. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා කොහොමද තවදුරටත් බුදුරයන් වහන්සේ මෙතන විස්තර කරනවා, අර හුස්ම රැල්ල තව තව සීනිදු කර 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 කර. ඊ කියන්නේ හොඳ ප්‍රණීතයි. මේ භාවනාව කියන්නේ ඊටාම් ප්‍රණීත එකක් කියනවනේ. හරි ප්‍රණීත. අනිත් ඒවා ප්‍රණීත බවක් නැතුව නෙමෙයි මේ ආනාපාන සති ධ්‍යාන සමාධි කියන්නේ ඊටාම් ප්‍රණීත එකක්. බුදවරු සේවනය කරන එකක් බුදුරජාන් වහන්සේලා. ඊටවට ඊට පස්සේ කියනවා මෙහිම, දැන් මෙයා මේ විදිහට හුස්ම රැල්ලේ පිහිටි සිත පිහිටවන්. ඊටර කියනවා කායේ කායානුපස්සී ආනන්ද බික්කු තස්මින් සමේ විහෙරති. එයා කායානුපස්සනාවෙන් ලුවාසය කරන්න කියනවා. එතකොට කොහොමද? ආතාපි. ආතාපි කියන්නේ කෙලස් තවන වීර්යෙන්. දැන් බලන්න අපිට ඒ සමාධියක් නැති හින්දානේ භාවනා කරන්න ගියාම රාගේනවා, ද්වේෂේනවා, මෝහේනවා, දත්මිටි කාගෙන නේ මෛත්‍රී වඩන්න බෑ. බඩපු ගම මතක් වෙනවා අසවල් පුද්ගලයා. එතකොට මොකද කරන්නේ? උන්දා අයර අනිත් අය සියල්ල සුවපත් විත්වා. උහුමනේ මෛත්‍රී වඩන්නේ නේ. ඇයි කෙලෙසි බලවත්? මොකද බලවත් කෙලෙසි. කෙලස් තියනවා කියන්නේ පීඩාව. ඉව්ව බලවත්. ඒක යටපත් කරලා දාන්න තරම් බලී නෑ. මොනවද නැති? එතකොට මේ රාගී කියන එක ආවහම් පින්වතුනි, රාගී කියන්නේ හරි මිහිරි හිත යනවා. ඒකින් ගලවල ගන්න හිත අමාරුයි. ඊතර මේ කෙලෙස් රාග ద్వේස මොහ කියන්නේ බහැර කරනවා කියන ලේසි එකක්ද අමාරුකද? ආතාපි තවන අකමැත්තින් කරන්නේ. රාගයට කැමැති අකමැත්තින් දුරු කරන්නේ. හරියට ගින්න තියනවා, ගින්න ගාවට අපිව ගෙනියනවා. ඉන්න පුළුවන්ද ලඟ වෙන්න ලඟ වෙන්න? බැ. ඒ වගේ. එතකොට ආතාපි කියලා කියන්නේ අර කෙලස් තවන වීරියෙන් යුතුව මේ විදිහට නැවත නැවත හුස්ම රැල්ලේ සිහිය පිහිටවනවා. සම්පජානෝ කියලා කියන්නේ මනා සිහිනුවණින්. ඒ කියන්නේ ක්ලේශයක් නූපදින ආකාරයට හොඳ නුවණක් පවත්වන. දැන් පළවෙනි ධ්‍යානට කණ්ඨකයක් කටුවක් කියනවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහ, සංඥා. يعني එතන පොඩි බාධාවක් තියෙනවා. මේවයි හොඳට හිත පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ ආතාපේ සම්පජනු සතිමා මනා කොට සිහිය පිරි විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස. විනෙය්‍ය කියන්නේ දුරු කරලා. අ비ජ්ජා දෝමනස රූපය ගැන තියෙන ඇලීම ගැටීම. වේදනාව ගැන තියෙන ඇලීම ගැටීම. උකනේ ලෝකේ අපි හඳුනා ගැනීම තියෙන ඇලීම ගැටීම. චේතනාව ගැන තියෙන ඇලීම ගැටීම. විඥාන ගැන තියෙන ඇලීම. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ ධර්ම මේව දැනගන්නේ නැතුව ආනාපාන සතිය කරනවා කියන අය ඉන්නවනේ. යාල පංච උපාදානස්කන්ධ හොයාගෙන ওই විදිහට වඩන්න බෑ පින්නත. ඒක බුදුරජාන් වහන්සේලා කරන්නේ. ආර්යයන් නිකන් සමතයක් වඩා ආනාපාන සතිය දැනගන්නේ බුදුරජාන් වහන්සේගෙන්නේ. ඒ පොඩ්ඩක් දැනගෙන කරනවා. ඉතින් සමතයක් වැඩි. එහෙම මේව අවබෝධ කරන්න සොයන් බුහු ඥානෙ අපිට නෑ. කාගින්ද අපි දැනගන්නේ? බුදුරජාන් වහන්සේගෙන්.
මේ බුද්ධ දේශනා කියවලා තියෙන්න ඕනේ. මොනවද කියවලා තියෙන්න ඕනේ? බුද්ධ දේශනා. එතකොට මෙයා මේ විදිහට මේක හොඳට සික්කති හික්මේන හොඳට ආනාපාන සතිය. දැන් මේ தത്വෙට ආවා කියලා කියන්නේ අස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියන අර සංසිඳවන ආස්වාස ප්‍රාස්වාසි. සිනිදු කරන ඉන්ටේට. එතකොට මොකද වෙන්නේ? ඒ தത്വය කියලා කියන්නේ ධානයක් තමයි. ධානයකට එයාපත් වෙලා නීවරණ බහැර වෙන්නේ නැතුව ওই தത്വවලට ඉන්න බෑ. එතකොට එයාට දැන් ඊ අධ්‍යක්ීමෙන් අර කයට ආස්වාසිනේ හේතුඵල විදියට යටි ගන්න නුවණ විමසනවනේ සතර මහා ධාතු හැදිච්ච සතර මහා ධාතු නැතිවීම. එතකොට අර කය ගැන සිහිය පවත්වන නිසා ඒකට කියනවා කායානුපස්සනාව. තේරුණානේ කියා දෙන එක. එතකොට පින්වතුනි මේ චුට්ට කියා දීලා ඔබට මම කියන්නම්. දැන් කාය සංඛාරයක් කියද්දී මොකද්ද චූල වේදල්ල සූත්‍රේ වෙන්නට උනේ ධම්ම දින්නව කියන්නේ ආස්වාස ප්‍රාස්වාසි කය හා බැඳී පවතින හින්ද කාය සංඛාරයක් කියනෝනේ. ඒතකොට දැන් අර ඉන්න ඉරියව්වේ දැන් අපි ඉරියව්ව හෙලවෙනවා කරනවා නම් අර එතකොට මොකද වෙන්නේ? අර බාධා සහිත ඒ කාය සංඛාරනේ. දැන් අපි හිතමුකෝ සමහර කෙනෙක් නැගිටිනවා කියලා කියන්නේ අර භාවනාව අහපෝ වාඩිලොත් අහපෝ මුලින් ඉඳන් පටන් ගන්න. අහපෝ මඩිය දානවා ගොඩට දානවා මඩිය දානවා ගොඩට දානවා වගේ එකක්. තේරුණ නේද කියා දෙන එක? ඒතර ආනාපාන සතිය වැඩෙන්නේ වාඩි වෙලා. හොඳට වැඩෙන්න ඕන. මොකද මේ තරම්ම සියුන්නේ මේ කියන අද්දකින් සමහර අය කියන සක්මන ආනාපාන සතිය මෙහෙම කරනවා. පොඩි සිහියක් තියාගන්න පුළුවන්. ඒක මේ தത്വෙට ඉන්නේ. ඒ தത്വෙට ඉන්න තියෙනවනේ කොච්චර සිහියක් තියෙන්න ඕනේද කියලා නේ. මෙතනින් එහාට දැන් මේ පස්සම් බයං කාය සංකර හුස්මරල සියුම් කරනවනේ. ඒතකොට මෙතනින් එහාට ලැබෙන්නේ දැන් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙනේ යන්නේ. එතකොට එතනින් එහාට තියෙන්නේ හුස්ම රැල්ලේ තියෙන අර සංසිඳීම සියුම් බව, ප්‍රනීත බවත් එක්ක ඒ ධ්‍යානවල වෙනස්කම් තියෙනවා. සැපේ වෙනස්කම් තියෙනවා. හරියට කොයි වගේ සිහිය කොහොම වෙන්න ඕනේද එහෙනම්? තව බලවත් වෙන්න ඕනේ. කොහොමද? දවල් හිතන්න මෙහෙම බෙරේකට මෙහෙම ගහනවා ඩංගා. ගැහුවා මුලින් සද්ද කොයි වගේද? ඩංගාල සද්දයක් එනවා. ඊට පස්සේ ඩංගාල නිටි. ආ. ඊට පස්සේ අර නිකන් චූටි කම්පනියක් වගේ දැනෙන්න ගන්නවා නේ. එතකොට දැන් අන්තිමට යාන්තම් සද්ද එනවනේ. තේරුණා නේද කියා දීප එක? දැන් මෙහෙම හිතන්නකො. ගෙදර තියෙනවනේ දැන් උයන පිහන මොකද්ද? මුට්ටි අර මොනවද යකඩ පිහන තියෙනවනේ බිමට වැටෙනවා. හොඳ අද්දකීමන්නේ නේද? මේ අම්මලට එහෙම හොඳ අද්දකෝ වෙනවා ඇති. වැටෙනවා. මොකද වෙන්නේ? තලංගාල සද්දයක් එනවද නැද්ද? ඒක දිගට යනවා. අත තිබුණේ ටක් ගාල නවතින්නේ. ඔව්ද නැද්ද? දැන් ඔය තලංගාලේදී මුලින් සද්දයක් තියෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික ටික අඩුව ඒකනේ යනවා. අන්තිමට එනවා කියන්නේ ඒ සද්ද දැනගන්න කොච්චර අවධානයක් තියෙන්න ඕනේද? තියෙන්න ඕනේද නැද්ද? ආ. දැන් මුලදී හුස්ම රැල්ල ප්‍රකට වුණා. ඊට පස්සේ ඉන්දෙන්ද සංසිඳෙනවා. ඊට පස්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන වෙද්දී මොකද වෙන්නේ? හුස්ම රැල්ල ඉන්දෙන්ද සියුම් වෙනවා. පළවෙනි ධ්‍යානයේදී සියුම් දෙවෙනි ධ්‍යානයේදී පළවෙනි ධ්‍යානයේ එතකොට හිතෙන්නේ ඒක හුස්මරල ටිකක් ඕලාරිකයි ගොරෝසුයි. ඊට වඩා දෙවෙනි ධ්‍යානෙ සියුම්. තුන්වෙනි ධ්‍යානට යද්දි හිතෙනවා දෙවෙනි ධ්‍යානෙක ගොරෝසුයි තුන්වෙනි ධ්‍යානෙක සියුම්. හතරවෙනි ධ්‍යානට යද්දි ඉතින් නෑනේ හුස්මරල ටික ටික එහෙම්මම නැත්තටම නැති වෙන මට්ටමටපත් වෙනවා. එතකොට නාඩි මේව වැඩ කරන්නේ නැති මට්ටමටම යා සකස් වෙනවා. එතකොට දැන් මොකද කරන්නේ? මේ ආනාපාන සති සමාධිය තුල ඒ හුස්ම රැල්ලට හොඳට සිහිය පිහිටවලා ඒ ශ්‍රාවකයා ඔය ආකාරයෙන් මොකද කරන්නේ? දියුණු කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මුලදී අර හුස්ම රැල්ල හොඳට ප්‍රකටයිනේ. ප්‍රකටයි. දැන් අර හුස්ම රැල්ලට හිත පිහිටවගෙන වඩද්දී ඒක කායානුපස්සනාවක් වුණා. ආස්වාස ප්‍රාස්වාසි. දැන් එතකොට අර පළවෙනි දෙවෙනි ආදි විදියට හොඳට සමාධිය බලවත් වීගෙන ඉද්දී
කය නෙමේ ඉච්ඡර ප්‍රකටනේ හුස්ම රැල්ල. මොකද්ද යාට තව වඩාත් ප්‍රකට වෙන්නේ? සැප දුක මේ මේ සැප වේදනාව ප්‍රකටයි. මොනවද ප්‍රකට? ඒක වේදනාව ප්‍රකට වෙනවා. සිත ප්‍රකටයි. මොනවද ප්‍රකට? ප්‍රකට සිත. අපිට කියනවා චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා මොකක් එක්කද බැඳිලා තියෙන්නේ? සිතත් එක්ක. මොකක් එක්කද? සිතක් එක්ක. මොකක් එක්කද? ඒතකොට සංඥා වේදනා විඥානය කියලා කියන්නේ මේ තුන කොහොම තියෙන එකක්ද? එකට හටගන්නේ. එකට පවතින්නේ. එකට නැති වෙලා. මේක වෙන් කරන්න පුළුවන්ද කියලා අර අහන්න එක රහතන් වාසේ බෑ බෑ කියනවා. එකට හටගන්නේ, එකට පවතින්නේ, එකට නැති වෙන්නේ කියලා. එතකොට මේ විඥානය තුල මේ වේදනා සංඥා උපදින්න නම් දැන් සාමාන්‍යයෙන් ඇහැට රූපයක් ඕනේද නැද්ද? ආ එතකොට තමයි ඒක උපකාර වෙනවා. ඒ සිතේ වේදනා සංඥාව ඇති වෙන්නේ ස්පර්ශය ඇති වෙලා. කණ්ඨ ශබ්ද ඕනේද නැද්ද? ඕනේ. දැන් මම කතා කරොත් ඔයාලට හිත නැත්තම් මෙතන කණ්ඨික තියෙනවා මම කතා කරනවා. ඔයාලට මොනවද නැත්ති? සිත විඥානේ නේ. දැන් වේදනා සංඥාවක් උපදිනවද? නෑ. නමුත් සිතකුත් පැවැත්මත් ඕනේ. දැන් කන තියෙනවා, ශබ්ද තියෙනවා. දැන් මොකද වෙන්නේ? අර විඥාන උපදින. දැන් ඒකට කරුණු තුනක් එකතු වෙනවා. කනයි, ශබ්ද, විඥාන. එකතු වුණාම ස්පර්ශය. ස්පර්ශය තියලා වේදනා සංඥා උපදිනවා. මේක එකට උපදින එක. දැන් හරියට කණ්ණාඩිය ගාවට ඉස්සරහට ගියොත් රූපේ හටගන්නේ නැද්ද කණ්ණාඩි? හටගන්නටක් ගාලා. ඒ වගේ නාහි ගඳ සුවඳයි විඥාන එකතු වෙද්දිම ඒ ඒ සිත තුළ වේදනා සංඥා උපදිනවා. ඒකට සංඥා වේදනාව සිත එක්ක බැඳිලා පවතින. ඒක හින්දා කියනවා චිත්ත සංස්කාර. දැන් අපිට ප්‍රකට පින්නතුනි කයනේ. අපිට ওই නිකන් පොඩ්ඩක් වේදනාව දැනන්නේ බුල්ට් එකක් අද්දී, ඊට පස්සේ අර බොම්බයි මුටයි එකක්, සීනි බෝලයක්, එහෙම නැත්නම් මොකද්ද මේ මොනවද අර බිත්තර දාලා හදන්නේ වටලප්පම් පුඩින් නේ? ආ කියන රහයි කියන ඒ වේදනාව අපිට ප්‍රකට කයනි ගුරුසු බලවත්ව ප්‍රකට නේද? ඊට පස්සේ සින්දුවක් අහලා කාගෙරි අමරදේව මහත් සුනිලි ආ ෂෝ කියන එහෙම පොඩි සැපි නේද? අර සෙම් පවුඩර් එක නායි මේ ඇඟ වට ඉහගෙන ඉවල අපි සතුට වෙන්නේ ඌවයි චුට්ටකින් හදාගන්න සැප මිදීමකින්නේ. මේක එහෙම නෙමෙයි, සම කරන්නවත් බැරි එකක්. ඒ බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒක හිතා ගන්න බෑනේ භාග්‍යතුන් වහන්සේලාගේ දේශනාවේ. එතකොට දැන් මෙහෙම කියන දැන් බාන්න යා ඒ ධ්‍යාන ලැබලා ඒවා තුල ඊට පස්සේ දැන් ඉස්සල කායानुපස්සනාව නිවිස්තර කරේ. දැන් මොකද වේදනානුපස්සනාව කොහොමද? යස්මින් සමේ ආනන්ද බික්කු පීතිපටි සංවේදී අස්සසිස්සාමීති සික්කති. මොකද යා කොහොමද වඩන්නේ? ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රීතිය ප්‍රකට කරගෙන සංවේදී කියලා කියන්නේ. දැන් අපි බාණ්ඩ පින්නතුනි ඔබ මෙහෙම හිතන්නකෝ, හොඳට අහගෙන ඉන්න. දැන් ඔයාලා හොම ඉන්නවා, හොම ඉන්නකෝ, අවධානයෙන් ඉන්න ඕනේ, එහෙට මෙහෙට නැතු හොඳට ඉන්න. දැන් ඔහොම ඉන්න ගමන් ඕගොල්ලන්ට කියනවා මෙහෙම, යටිපතුලට හිත යොමු කරන්න බැරිද? තියෙනවද නැද්ද යටිපතුල? ගෙදර දාලා ඇවිල්ලාද? ඈ තියෙනවා. දැන් බාණ්ඩ වල සිහිය යොමු කරාම යටිපතුල තියෙනවා කියලා දැනගත්තද නැද්ද? මානසිකාරියම් කරා. ඉස්සල තිබුණ නැද්ද? ආ. තියෙනව නේද? හරි. දකුණු අතට හිත යොමු කරන්න. තියෙනවද නැද්ද? ආ. වම් අතට. හරි හරි හරි. දිවට දත් වලින් වහගෙන දිව තියෙනවද නැද්ද? ආ. එතකොට කොන්දට. හරි වැඩි. දැන් ඕගොල්ලන්ට ප්‍රකටයි නේද සිහියෙන් අපි ඒ දේට හිත යොමු කරද්දි මොකද උනේ? ඒ දේ ප්‍රකට වුණා. මොනවද උනේ? ප්‍රකට වුණා. දැන් මෙතන පීතිපටි සංවේදී කියද්දි මෙතන හුස්ම රැල්ලට සියුම් ගොඩාක්. ඒකට හොඳ සිහියෙන් ඉන්න ඕනේ. හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉදී හුස්ම රැල්ල ප්‍රකට වෙනවා. මෙයා ආස්වාස ප්‍රාස්වාස කරනවා කොහොමද? පීතිපටි සංවේදී. ප්‍රීතිය කියලා මෙතන කියන්නේ සිතේ හටගත් සැප වේදනාවට.
ප්‍රීතියට. කුමකද? සිතේ. පීති පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති, පීතිස්ස පටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. ආශ්වාස ප්‍රාශ්වාස කියන ඉතාම සියුම්ව සාන්ත ඒ වෙලාවක තියෙන. හුස්ම හරියට නෑ වගේ ඉච්චර සියුම්ම වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා මානසිකාරය හොඳට පිහිටවගෙන තියෙන මොකටද? අර ප්‍රීතියට සිතක ඇති වෙන. ඒ ප්‍රීතියත් ඊට පස්සේ මෙහිමත් කියනවා. සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති, සුඛපටි සංවේදී පස්ස සිස්සාමිති සික්ඛති. සුඛය කියලා කියන්නේ මොකක්ද මෙතන? මානසික ප්‍රීතියද කායික සැපේද? නෑ නෑ කායික සැපේ. සුඛය කියන්නේ කයින් ඇති වෙන සැපේට. දැන් හුස්ම රැල්ල වදිනවනේ. එයාගේ හිත තියෙන්නේ එතනනේ. ඊට පස්සේ දැන් අර ඒක හිඳයි සමහර අය කියන්නේ මේ හරි සහැල්ලුයි පුළුණ වගේ දැවෙන. ඉතින් මේක හැමෝටම එකාකාර නොවි. දැන් පටිභාග නිමිති අරෝමේවා කියලා කියනවනේ සමහර වචන ඕගොල්ලෝ අහලා ඇති. බය වෙන්න එපා. ඒ මොකද්ද? ඕනම කෙනෙක් භාවනාව කරද්දී දැන් එයාට අර දැන් දීර්ඝ කෙටි ප්‍රකට වුණා වගේ දැන් එයාගේ අත්දැකීමක්නේ. ඊට පස්සේ එයාට අර ඇස් වහගෙන ඒ භාවනා අරමුණ සිහිපත් කරද්දී යම් සමාධි මට්ටමකට ටක් ගාලා යන්න පුළුවන්. දැන් එයාට ඒක හුරුයි. එයාට හුරු වෙලා ඒක. ඉතින් ඕවට කියන නම් එතකොට ඒවයේදී මේ කලබල වෙන්න එපා. ඒක සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුට හොඳට භාවනාව ප්‍රකට වුණාම වෙන සාමාන්‍ය සිද්ධියක්. ඌක වචනේ අරගෙන ලොකුවට කරකෝල කියන අපිත් කරකිනු. බය වෙන්න එපා. මොනවා හරි මේකේ වැඩේ තියෙන වචනවල නෙමෙයි තියෙන්නේ. මොකේද? පුරුදු කිරිල්ලේ. මොකේද තියෙන්නේ? පුරුදු කිරිල්ලේ. පුරුදු කිරිල්ලේ වචන දානවා සමහරටි පොඩ්ඩක් වචන කියන්නේ ගොඩක් වෙලාවට එච්චර තේරුමක් නැතුව වෙන්නේ කමක් හින්ද වෙන්න පුළුවන්. අනිත් කෙනා සමහරටි ඊට වඩා මේක සරලව මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. ඒ නිසා වචනෙට බය වෙන්න එපා. වචන වලට බය වෙන්න එපා. මේකේ තියෙන්නේ ආස්වාස් ප්‍රාස්වාස් සිහිය තියාගන්නකෝ. තියාගෙන ඒක හොඳට සිහිය පුරුදු කරන්න. ওই නිමිති ඔක්කොම පහළ වෙයි. බය වෙන්න එපා. ඊට පස්සේ ඒව ඕන්නේ බය වෙන්න එපා. ටක් ගාලා ඒක හොඳට හිතට හුරු වුණාම ටක් ගාලා පුළුවන්. සමහර අය නීවරණ යටපත් වෙච්ච නිසා ආලෝකේ ඇති වුණා කියනවා. හුස්ම රැල්ල මෙහෙම දැවුණා කියනවා. එතකොට ඒක එක්කිනාගේ අත්දැකීම නිසා Tamanටත් ඒ ආකාරම වෙයි කියන දෙයට යන්නේ නැතුව තමන් පාඩුවේ පුරුදු කරගන්න. වැදගත් ඒක. ඊට පස්සේ අරයා බය වෙනවා මේක අද්භූත අම්මෝ කියලා. එහෙම හිතන්නේ නැතුව තමන් පුරුදු කරගන්න ඕනේ. හරි. සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියලා කියන්නේ මේ කායික සැපේ. දැන් හුස්ම රැල්ල වදිනවනේ. ඒතකොට ඉතෙන්ට හොඳට සිහිය තියදී ඒක ප්‍රණීත සැපයක් යාට. කායෙත් කොහොමද අර බුදුරජාණන්ස කියන්නේ මොකද්ද අර පෙන ගුලිය සබන් පෙන කිවනේ අර උල්පතේදී ඒ වගේ දැන් කායික සැපේ ඒ වගේ යාට. මනසට හොඳට සිහිය මනසේ හැටගත ප්‍රීතිය ප්‍රකට මානසික ප්‍රීතිය ප්‍රකටයි. කයට සිහිය යොමු කරදී කායික සැපේ. දැන් වේදනානුපස්සනාවනේ කායනුපස්සනාවට පස්සේ තියෙන්නේ. එතකොට මේ වේදනාවට ඔන්න ආනාපාන සතියෙන් උපදවගත්ත සමාධිය මත හටගත්ත වේදනාවට එයා සිහිය පිටවුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ විදිහට කායික සැප මානසික ප්‍රීතිය හොඳට ප්‍රකට කරගෙන සිහිය පිටවගෙන අත්දකිමින් ආස්වාස් ප්‍රාස්වාස් කරනවා කියන්නේ. සික්කති කියන්නේ ඒක නැවත 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 හුරු වෙනවා. චිත්ත සංඛාර පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. චිත්ත සංඛාර කියලා කියන්නේ දැන් හුස්ම රැල්ල අඩු වෙනවා කියලා කියන්නේ කයේ ප්‍රකට බව මොකද වෙන්නේ? අඩු දැන් අපි තුවාලයක් තියෙනවා කකුලක. කැක්කුන්ද නැද්ද? ඉන්න බෑ. තුවාලය හොද කරන වේලිලා සම්පූර්ණම හොද වෙනවා. දැන් අර තුවාලේ වේදනාව ප්‍රකටද? දැන් සුවපත් නේද? හුස්ම රැල්ල සියුම් වෙලා කය සැහැල් වෙලා ආස්වාස් ප්‍රාස් සැහැල් වෙලා යද්දී එන යාට ප්‍රකට වෙන්න ඕනේ මොකද්ද? සිත. මොකද්ද? සිත. යාට පහසුයි. ඒතර චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියනවා. ඒතකොට අර සංඥා වේදනා හිතහා බැඳිලා පවතින ධර්මතාවය කියන මේ දේවල් හොන්තට ප්‍රකට කරගෙන ආස්වාස ප්‍රාස්වාස වෙනවා කියන එකට කොච්චර සියදෙන් බාන්න පොඩ්ඩ පොඩ්ඩ යන දුර.
එතකොට මේ විදිහට වාසය කරද්දී කියනවලු වේදනාසු වේදනානුපස්සී ආනන්ද බික්කු තස්මින් සමේ විහෙරති. එතකොට යා ඉන්නේ වේදනානුපස්සනාවෙන් කියලා. එහෙනම් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ආතාපි කියන්නේ කෙලස් තවන වීරියෙන් මනා සිහිනුවණින් හොඳට සිහිය උපදවගන්න. එතකොට අර විනේය ලෝකේ අවිජ්ජා දෝමන ඇලීම ගැටීම දුරු කරන්නට නම් ඒ වේදනාව කොමකින් හටගත් එකද? ස්පර්ශයෙන්. මොකද්ද? දැන් කයේ වේදනාව යට දෙනවා කයත් අර හුස්ම රැල්ලත් එතන විඥානෙත් එකතු වෙලා ඒ සිතේ හටගන්න වේදනා සංඥාව කියලා. ඒ ටික නැත්තම් ඒ වේදනා සංඥා නැති වෙනවා. මනසට යොමු කරද්දී දැනෙනවා මනසට ඒ මානසිකාර්යයත් එකේ භාවනා අරමුණේ නීවරණ බහැල වෙලා මනස මානසිකාර්ය මනසට දැනෙන අරමුණ මනස මනසේ විඥානෙ එක්තරා ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශයෙන් හටගත් ප්‍රීතියක් තියෙන මනසි. එන ස්පර්ශපත්යෙන් හටගත් ස්පර්ශපත්යෙන් නැති වෙන ධර්මතාවයක්. ඒතොර මේ විදිහට දකිද්දී න්යාගේ හිත හොඳට අර ඇලීම් ගැටීම් වලින් බැහැර හොඳට කෙලස් නැති වෙන විදිහට පිහිටන්න ගන්නවා. ඒතොර මේකට කියනවා මොකද්ද? වේදනාසු වේදුනානුපස්ස ආනන්ද බික්ඛු තස්මින් සමේ වීරති ආනාපාන සති උන්න වේදනානුපස්සනාව. එන සැප දුක් උපේක්ෂා වේදනා ගැන ස්පර්ශයෙන් උපදිනවා කියලා දහම් දැනුව තිබිය යුතුද නැද්ද? ඈ තිබිය යුතුයි. අප්‍රිකාවේ මිනිස්සෙකුට හරි කොහේ හරි මිනිස්සෙකුට ස්පර්ශේ පංච උපාදානස්කන්ධ මුකුත් උගන්වන්නේ නැහැ. හුස්ම රැල්ල සිහි තියාගන්න කියලා ඕක කරවනවා. සමාධියක් හැදෙනවා. දැන් මෙයා අඳුනගයිද වේදනාව ස්පර්ශයෙන් ඉපදිනවා. ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා. පංච උපාදානස්කන්ධ මේකයි දැනගනීද? බෑ. ඇයි ඒ? ඒක කරන්නේ බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේ කියා දීපු දේ දැනගෙනයි ඊට පස්සේ යා නුවණ විමසන්නේ. නුවණින් විමසන්නේ. උදාහරණයක් කියන්නකෝ. සීලේ උපකාරද නැද්ද සමාධිය ඇති වෙන්නේ? තියෙනවද නැද්ද දේශනාවේ තියෙනවා. වෙන ආගමක කෙනෙක් සිල්වන්තයි නැද්ද? දැන් එයා ධ්‍යාන වෙනකන් සමාධිය වඩනවද? ඇයි? දන්නේ. දන්න කෙනාට බැරිද සිල්වන්ත වෙන්න? දන්න කෙනාට බැරිද සමාධිය වඩන්න? පුළුවන්. එහෙනම් ඒක ඉගෙන ගන්න ඕනේද නැද්ද? බාහිරින් කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයා ධර්ම කියන්ට ඕනි. ඊට පස්සේ Tamanට නුවණින් සිටීම තියෙනු. ඊට අනුරූපව හැසිරෙන්න ඕනි. හේතුඵල ධම ඉතනත්. මොකද්ද ඉතනත්? හේතුඵල ධම. එතකොට යා ඒ විදිහට බුදුරයන්වස කියනවා දැන් මේ ඒ ආස්වාස ප්‍රාස්වාස ඇසුරු කරගෙන හට ගන්න විඳීම තියනවාද? ඒ විදිහට මේ ආස්වාස ප්‍රාස්වාස මුල තස්මාති ආනන්ද වේදනාස වේදනාන් පස්සේ බික්කු තස්මින් සම්වේරි සමේ විහෙරති. ආතාපි සම් කියන මේ එක්තරා ඒ වේදනාවක් කියලා කියන ආනාපාන සතිය මුල් කරගෙන හට ගන්න මේ වේදනාව අර මේ ආස්වාස ප්‍රාස්වාසත් එක්තරා කයක් කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ වේදනාව ගැනත් මෙතනදී එහෙම කියා දෙනවා. දැන් අපි ඉගෙන ගත්ත කායානුපස්සනාව. ඊට පස්සේ ඉගෙන ගත්ත වේදනානුපස්සනාව. දැන් තියෙන්නේ චිත්තානුපස්සනාව. හොඳට අහගන්න. ඊට පස්සේ කියනවා දැන් මේ බලන්න ඊට පස්සේ කියනවා ආනන්දේනි ඊට පස්සේ මේ බික්කු චිත්තපටි සංවේදී අස්ස සිස්සා මිස සික්කති. දැන් චිත්ත සංස්කාරයක් වම සංඥා වේදනා කුමක් එක්කද බැඳලා තිනවා කිවි? සිතත් එක්ක. දැන් සිත කියන්නේ ස්පර්ශෙත් එක්ක එතන ඒ ක්‍රියාවලිය වෙන්නේ. එතකොට දැන් සිතට සිහිය පිහිටවන දැන් චිත්තානුපස්සනාව සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ඊට අනුරූපව ආනාපාන සතියේ මොකටද එයා හිත පිහිටවන්නේ? සිතට. කොහොමද ඒ සිත හොඳට ප්‍රකට කරගෙන සිතේ ධර්මතා ප්‍රකට කරගෙන ආස්වාස ප්‍රාස්වාසි කරනවලු කොහොමද කියන්නේ? අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති. අභිප්පමෝදයන් චිත්තං පස්ස සිස්සාමිති සික්කති. අභිප්පමෝදයන් චිත්තං කියලා කියන්නේ සිත මොනව කරනවද? ප්‍රමුදිත කරනවා, සතුටු කරවමි. එහෙනම් ඒ දිගදී අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි ධ්‍යානයේදී යාගේ හිතේ ලොකු ප්‍රීතිමත් ස්වභාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. දෙවෙනි ධ්‍යානටපත් වෙද්දී ඊට වඩා නැද්ද? එතකොට එහෙනම් යාට ඒ සමාධියේ ධ්‍යාන තුල යා මොකද කරන්නේ? හිත
ප්‍රමුදිත කරනවා. මොනවද කරන්නේ? වඩ වඩාත් ප්‍රමුදිත වෙන හිත බලවත් කරනවා. ඒ ධ්‍යාන තුල. ඒ ධ්‍යාන තුල බාණ්ඩ මේ කොච්චර දුර ගමනක්ද තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා මේ විදිහට ප්‍රමුදිත කරමින් එයා ආස්වාස ප්‍රාස්වාස කරනවලු. ඒකට අර මං උගලන්ට කිව්ව හිත යොමු කරන්න යටිපතුලට ඔහොම කිවනේ. දැන් මේ මානසිකාර්ය සිහිය පිහිටවල තියෙන්නේ මොකටද? දැන් ආස්වාස ප්‍රාස්වාසෙත් එක්ක අර නීවරණ බහැල්ලා හිත එකඟ වෙලා තියෙනවා. ඒ එකඟ වෙච්ච සිතේ ධර්මතාවයට. සිත කියන්නේ සංඥා වේදනත් එක්ක තියෙන එකක් නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ චිත්ත සංස්කාරවලට මුල් කරගෙන දැන් හිත ප්‍රමුදිත කරමින් සතුටු කරමින් යයි සමාධිය වඩනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යා තව දුරටත් සමාධහං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති සමාධහං චිත්තං පස්ස සිස්සාමිති සික්ඛති. දැන් එතනදි කියන්නේ පින්නතුනි අර දැන් අපි හිතමුකෝ යා ඒ ආනාපාන සති සමාධියක් උපදවගෙන ඉන්නවනේ. ඒක සමහර ධ්‍යාන මට්ටමට දියුණු වෙලා. ඒතකොට මේ ධ්‍යානය මට්ටමට දියුණු වෙලා නම් යායි හිත ඒ භාවනා අරමුණ තුල හොඳට තැම්පත් කරනවා. මොනවද කරන්නේ? හොඳට තැම්පත් කරනවා. හොඳට සංසිදුනවා තව තව. ඒකට කියනවා මොකක් කියලාද කියන්නේ? සමාධහං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති සමාධහං චිත්තං පස්ස සිස්සාමිති සික්ඛති. මේ බාන්නේ මේ දැන් හිතක් හතුරුන ලස්සන. දැන් නීවරණේ දැන් තියෙන්නේ කුළුහරකගේ උපමාවනි. රූප, සද්ද, ගන්ධ, රස, පහස විනාඩි 20 අපිට අමාරු නැද්ද? ඈ? දැන් මේ මේවා කියන්නේ ඊට පස්සේ ලබන අත්දැකීම. දැන් තියෙන්නේ කුළුහරක පස්සේ පණන එක. ලනු පොට අරගෙන. ගේනවා ගැට ගහනවා කඩන් ගිහිල්ලා. හොයා ගන්නත් බෑ කොහෙද ඉන්නේ කියලා. ඔව්ද නැන්ද? එහෙම එකක් අපිට තියෙනවා. ඊට පස්සේ මේ විදිහට දේශනා කරලා කියනවා තවත් එකක්. ඒ තමයි තව එකක් කියනවා. දැන් මොකද්ද කිව්වේ? මේ සතුටු කරමින් සිත. ඊට පස්සේ කිව්වා ඒ සමාධිමත් සිත හොඳට මේ තැම්පත් කර අරමුණි හොඳට සිත පවත්ව සංසිඳුමින් වාසය කිරීමක්. මේ බලන්න මේ හිත එහෙම සකස් කරනවා ඒ විදිහට හදාගත්තට පස්සේ. එතකොට හිතේ ස්වභාවයේ ධර්මතා හොඳට ප්‍රකට කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? කියනවා මේ විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමිති සික්ඛති. විමෝචයං කියලා කියන්නේ හිත යම් දේවල් වලින් ගලවමින් නිදහස් කරමින් කියන එකයි. දැන් අපි හිතමුකෝ දැන් හුස්ම රැල්ල මුලදී හිත පිහිටෙව්වා ආස්වාස් ප්‍රාසාමාන්‍ය විදියට මුලින් පුරුදු කරගත්තා. එයා හොඳට දීර්ඝ කෙටි ඊට පස්සේ අර ආස්වාස් ප්‍රාසස් කය ප්‍රකට කරගෙන ඊට පස්සේ ඒක සංසිඳවමින් වාසය කිරීමක් තිබුණානේ. එතකොට ඒ එනවා කියලා කියන්නේ එතකොට යා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා වලින් හිත ගලවන්නේ නැද්ද? ධ්‍යානයකට එන්න නම් ඒවයින් නිදාසිතනේ ධ්‍යාන. ධ්‍යානයක් කියන්නේ නීවරණ වලින් බැහැර වෙච්ච හිතක් නේද? එතකොට ඒ නීවරණ වලින් හිත මුදෝලා. මොනවෙන්ද මුදෝලා තියෙන්නේ? අන්න නිදෙව්. මිදෙව්වා. දෙවෙනි ධ්‍යානයේදී මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර වලින් හිත මුදෝලා. තුන්වෙනි ධ්‍යානයේදී මානසික ප්‍රීතියෙන් හිත මුදෝලා. හතරවෙනි ධ්‍යානයේදී කායික සපා මේවෙන් හිත නිදහස් කරමින් මොකද කරන්නේ? මෙයා මේ ආදී වශයෙන්ොත් මේ සිත මොකද කරන්නේ? වඩේතන බාන්න මේ ධර්මතා ගැන කොච්චර අවබෝධයක් තිබිය යුතුද? ඊට පස්සේ යා මොකද කරන්නේ? මේ විදිහට මේ විදිහට වාසය කරනවා. එතකොට යා තවදුරටත් මේ විදිහට මේ සිත ගැන නුවණින් දකමින් මේ විදිහට යා නුවණින් හොඳට වාසය කරද්දී කොහොමද කියනවා මේකට චිත්තානුපස්සනාව කියන. මොකක් කියලාද කියන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා ආර්ථිකම් කියන සතිමා මේ ආතාපි කෙලස් තවන සතිමා සම්පජාන හොඳ සිහිනුවනි සතිමා මනා සිහිනුවනි විනෙය ලෝකේ අර පංච පාදාන ස්කන්ධ කෙරෙහි තින තෘෂ්ණාව ඇලීම ගැටීම දුරු කරගන්න. ඒකට කියන මොකද? චිත්තානු බාන්න කොතනින්ද පටන් ගත්තේ? තොල්පටට උඩින් මේ හුස්ම රැල්ලට හිත
සියල පටන් ගත්තා. ඒක කොහොමද දියුණු වෙලා ගියේ ලස්සන. කායාන් වේදනාන් චිත්තානුපස්සන ගැන එයා දැනගෙන ඉන්න උනේ මේව කරන්ට. ඊට පස්සේ ඔන්න ඕක තමයි ආනන්දිනි චිත්තානුපස්සනාව කියන්නේ කියන්නේ. ඊට පස්සේ කියා දෙනවා මොකද්ද ධම්මානුපස්සන. මොකද්ද ධම්මානුපස්සන හොඳට අනිච්ච දුක්ඛ අනාත්මේ ප්‍රකට වෙන්නේ දැන් යස්මින් සමය ආනන්ද බික්කු අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. කොහොමද මේ ආස්වාස ප්‍රාස්වාසය දැන් මෙතන සමාධිය තියෙනවා සමාධිමත් සිතින් අර ආස්වාස ප්‍රාස්වාස කයයට ප්‍රකටයි. එතන තියෙන පඨවි ආපෝ තේජෝ ඒක තමයි රූපි. ඒක මොකද්ද රූපි එතන. එතකොට වේදනාව මොකද්ද? එතන ස්පර්ශෙන් හටගත්ත සැප වේදනාව කායික හෝ මානසික. එතන තියෙන සංඥාව එතන තියෙන පිළිලා තියෙන චේතනාව විඥානි. එතන මේ සමාධිය කියන්නේ චේතනාවකින් උපදවගත්ත දෙයක්ද නැද්ද? චේතනාවයි. ඇයි ඒ? දැන් ඔයාලා ඇවිල්ලා මම භාවනා කරන්න ඕනි කියලා කකුල් දෙකත් වකුටු කරගෙන අත් දෙක තියන් වාඩි වෙන්න ඕනේද නැද්ද? චේතනාව ඕනේද නැද්ද? ආ. දැන් ඇස් පියා ගන්න ඕනි. පියා ගන්න ඇස් දෙක චේතනාව මුල් කරන්ද නැද්ද? හා හුස්ම රැල්ලට හිත තියාගන්න ඕනි කියලා මයින් හමින් අර හුස්ම අදිනවා එහෙම කරනවද පින්වතුනි? එහෙම නෙවෙයි. ස්වභාවික පවතින හුස්ම රැල්ලට තියන්නේ. දැන් මට ඇහෙනවා සමහර අම්මල හා හුස් ගාලා කම්මලී වගේ. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. පවතින ස්වභාවයට කොහොමද පින්වතුනි? පවතින හුස්ම රැල්ලටයි මේ ස්වභාවිකව තියෙන එකටයි සිහිය පිටවන්නේ. බලින් ගන්න එකක් නෙවි. ඒකෝර අර එළියේ තියෙන දූවිලිත් ඇදලා ගන්න තර අර ඇකුම් මැෂින් එක වගේ. ඒකට එහෙම නෙවෙයි පින්නොතින. පවතින ධර්මතාවයට හොඳට සිහිය පිටවා ගත යුතුයි. ඒ නිසා මේ මං එහෙම කිව්වේ මේ ඉවත් අපි තීරුම් ගත්තොත් වැදගත් සමහර කෙනෙකුට. ඊට පස්සේ මෙයා මේ විදිහට හොඳට මේ අනිත්‍ය දකිමින් වාසය කරද්දී එහෙනම් එයාගේ හිත මේ ධම්මානුපස්සනාව යමකින් ගැලවී යුතුයි. මොකකින්ද? අනිත්‍ය වශයෙන් දකින්න නම් මොකෙන්ද ගැලවෙන්න ඕනි? නිට්ටයයි කියන දේෙන් හිත ගැලවෙනවා. දැන් මේ බුදුරජාන් වහන්සේ කියා දෙනවානේ දැන් කායානු වේදනානු චිත්තානුපස්සනාව ගැන සිහිය පිහිටවල මේවා හොඳට තේරුම් ගද්දී දැන් එයාට මේ ගැන ඇති වෙන අවබෝධිනේ ප්‍රඥාව වෙන්නේ. එතකොට දැන් එයා මේ අනිත්‍ය දකිද්දී නිට්ටයයි කියන සංඥාව නැති වෙනවා. ඇයි? රූපේ හේතුඵල ධාමින් අර කාය සංස්කාරය. එතකොට චිත්ත සංස්කාර හේතුඵල වලින් හැදිච්ච එක. හේතු නැතිවීම නැති වෙනවා. එතකොට වාචී සංස්කාර හේතුන්ගෙන් හැදිච්ච එක. හේතු නැතිවීම නැති වෙනවා. එතන මේ විදිහට දකිද්දී හේතුන් හින්ද හැදිච්ච එකක් හේතු නැතිවීම නැති වෙනවා කියද්දී ද අනිත්‍ය ප්‍රකට වෙද්දී නිට්ටය කියන හැඟීම නැති වෙනවා. නිත්‍ය කියන හැඟීම එයාගේ දුර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ආස්වාස ප්‍රාස්වාස එයා හොඳට සිහිය පිහිටුව ගන්නවා. ඊට පස්සේ කියනවා විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. කියන්නේ එයා මේ විදිහට මේක හේතුන්ගෙන් හැදිච්ච දෙයක් මම මගේ කියන ධර්මතාවයට අයිති නැති එකක් කියලා අවබෝධින් නොයලීම ඇති වෙන විදිහට නුවණින් දකිමින් ආස්වාසි කරනවා කියනවා. ඊට පස්සේ කියනවා නිරෝධානුපස්සයස් සිස්සාමිති පස්සේ. එතකොට තෘෂ්ණාවී නිරුද්ධ වෙලා යෑම දකිමින්. දැන් තෘෂ්ණාව මොනවටද තියෙන්නේ? රූපයට හිත ඇලිලා තියෙනවා. වේදනාවට හිත ඇලිලා තියෙනවා. සංඥාවට හිත ඇලිලා තියෙනවා. චේතනාවට හිත ඇලිලා විඥාණයට මේ හිත බැඳලා ආසාව තියෙනවා. එතකොට මේ තෘෂ්ණාව නිරුද්ධ වෙන ආකාරයට ඊට පස්සේ කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද? පටිනිස්සග්ගානුපස්සී අස්සේ සිස්සාමිති සික්ඛති පස්සේ සිස්සාමිති සික්ඛති කියලා. එතකොට ඒ කියන්නේ නිවන ඇසුරු කරගෙන නිවනට හොඳට හිත පිහිටියාගෙන මෙයා මේ විදිහට ආනාපාන සති සමාධිය තුළ හොඳට සිහිය වඩනවා කියනවා. ඊට පස්සේ මේකට කියනවා ධම්මානුපස්සනාව කියලා. ඒතර කියන්නේ මේ වෙලාවට මේ විදිහට හිත සිහිය පිහිටව ගත්තාම මේකට ධම්මානුපස්සනාව කියනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද ආතාපි සම්පජානෝ සතිමා විනේ යලෝකේ අවිජ්ජා දෝමනස. දැන් ධම්මානුපස්සනාවට වේදනානු කායානු වේදනානු චිත්තානු ධම්මානු මේ හතරටම කියනවා ආතාපි කෙලස් තවන දෙයා. ඒක පුරුදු කරන්නේ රාග දිවිසුමෝහ නැති කිරීම සමාධි ඉපදව ගැනීම නෙමෙයි යාගේ අරමුණ.
එයාගේ ඉලක්කේ රාග ද්වේෂ මොහොන් නැති කිරීම ආතාපි ඉකෙලස්තවන වීරි ආතාපි සම්පජාන මන සිහිනුවනි සතිමා හොඳ සිහියෙන් විනීය ලෝකේ අභිජ්ජා දෝමනස් අර පංචපාදංස්කන්ධ ලෝකේ කෙරෙහි ඇලීම ගැටීම දුරු වෙන විදිය. එතකොට ඒකට කියන මොකද්ද? ධම්මානුපස්සී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේනි මේ ආනාපාන සතිය කියන්නේ කොහොම එකක්ද කියනවා නම් හතර මං හන්දිය කරත් වෙනවලු. වැහින් නැති කාලේ දූවිල් හොඳට ඇවිස්සෙනවලු. එතකොට මෙහිම ඇවිස්සෙච්ච තැනකට එකපාර වැස්ස වහිනවලු. එතකොට මොකද වෙන්නේ? දූවිල්ල නැත්තට නැති වෙනවා වගේ. කියනවා මේ හිත මේ ආනාපාන සතිය අර මැස්සු ඇහිරිච්ච තැන එකපාර මැස්සු මීවදී ඇවිස්සෙල ඉඳලා එකපාර මීවදීට මී මැස්සු එකතු වෙනවා වගේ. මොකද වෙන්නේ? අර වැස්සත් එක්ක අර විසිරිච්ච සිතක් ආනාපාන සතිය කියන දේ පුරුදු කරනවා නම් ඒ විසිරීමාදී ධර්ම තමයි මොකද විචක් විතක් විචාර ටග්ගාල සංසිඳිලා එකක් කියනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ හිතා ප්‍රණීත එකක් කියලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහටයි කියනවා ඒ කිනා මේ ආනාපාන සතිය දියුණු කරගන්න ඕනේ කියලා. දැන් බලන්න කොච්චර දුර ගමනක් නේද මේ හුස්ම රැල්ලට හිත තියලා යන්න තියෙනවද? ඔව්ද නැද්ද? ඔව්. දැන් එයාට පින්නොතනේ මෙහෙමත් පුළුවන්. දැන් ඒ ආනාපාන සතියෙන් පළවෙනි ධ්‍යානෙ උපදවගත්ත කියන්නකො පළවෙනි ධ්‍යානිය තුලත් එයාට බැරිද කායानुපස්සනාව ප්‍රකට කරගන්න? දෙවෙනි ධ්‍යානිය තුල පුළුවන් එයාට. තේරුණේද? එතකොට එයාට ඕන නම් එතකොට එයා හොඳට ඊ ආනාපාන සති සමාධිය තුල කයට හිත පිහිටුවලා අර හොඳට හේතුන්ගෙන් හැදිච්ච එකක් කියලා නුවණින් විමසද්දි යාගී අර නිවනට යන්න ඕන අංගයක් දිනු වෙනවා. සිහියනේ දැන් සතිපට්ඨාන එතකොට සති සම්බුද්ධංගි සිහියෙන පිටවන්නේ කායනුපස්සනාව. ඒතකොට හොඳට ඒ කායනුපස්සනාවේ හිත පිහිටවද්දී සති සම්බුද්ධංගි මොකද වෙන්නේ? පරිපූර්ණ වෙනවා, සම්පූර්ණ වෙනවා. ඒතකොට යා ඒ විදිහට සිහිය පිහිටවද්දී සති සම්බුද්ධංගියේ පරිපූර්ණ වෙද්දී ධම්මවිචය කියලා කියන්නේ ධම්ම කියලා කියන්නේ මේ ධර්මතා හේතුඵල වශයෙන් විමසීම. යෝනිසෝමනසිකාරය තියෙනවා. ධම්මවිචය සම්බුද්ධංගිය හොඳට තව පරිපූර්ණ වෙනවා. ඊට පස්සේ සති සම්බොජ්ජන්ගේ ධම්ම විජය සම්බෝජ්ජන් විරිය සම්බෝජ්ජන්. යාට දැන් අපි දැන් බලන්න පෑ බාගි හිටියට පස්සේ බුද්ධානුස්සති කරනවා දෙවැනි පාරත් මං මාගේ ස්වාමී වූ භාගිතුන් වහන්සේ කියලා මුලින් ඉඳන් පටන් ගන්න. දැන් ඔබට බාඩි වින්න කියලා භාවනා කරන්න බුද්ධානුස්සති මුලින් ඉඳන් අගට කරනවා. දැන් වාලර හුරු වෙලා ඉන්නේ කොහොමද? හාමුදුරුව එකපාර එහෙම කරන්නේ විනාඩි 20න් ඉවරයි. එහෙමනේ. නැගිටින්න බලන්නේ ඉන්න බැරුව ඉරියව්වේ. දැන් අහපව මම මුලට ගිහලා පටන් ගන්න බුදු ගුණ කියලා බලයි වැරදිලාද කියලා නේ. තුන්වෙනි පාරත් මුලට ගිහින් පටන් ගන්නවා. හතරවෙනි පාරත් මුලට ගිහින් ගන්න. දැන් නම් ඉන්න බෑ. මොකද වෙන්නේ? එක්කෙනා නැගිටිනෝ යනෝ එළියට, දෙවෙනියා නැගිටිනෝ එළියට යනවා. වෙයිද නැද්ද? වීරිය අපිට හොඳට පිහිටලාද තියෙන්නේ? මේ සමාධියත් එක මේ පිහිටන වීරිය තමන්ට ඕන විදිහට අර හිත අකුසලෙට නොයි ද බලවත් කුසලයේ තුල පිහිටවගෙන තමන්ට ඒ අවබෝධයට යන විදිහට මේක බලවත් වෙනවා. පහසුවේ විරිය සම්බෝධ. ඊට පස්සේ ප්‍රීතිය. අර හිතේ ප්‍රීතිමත් ස්වභාවය පවතිනවා. ප්‍රීතිමත් ස්වභාවය හොඳට පිහිටලා බොයි ඕන වෙලාවක භාවනා කරන්න ඕන වෙලාවට කුසලයට හිත යන විදියට ප්‍රීතිය පිහිටලා. ප්‍රීතිය තියෙන නම් කය හිත සැහැල් වෙනවා. සැහැල් වුණා සමාධිය පිදෙනවා. සමාධිය තියෙනවා නම් උපේක්ඛා සම්බොජ්ජංගිය කියලා කියන්නේ අර මේව අනිත්‍ය වශයෙන් දකිද්දි නොවැළි යගේ හිත ටික ටික උපේක්ෂාව පිහිටන. ඒක යවඩිනෝ. වඩද්දී විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ ආ විද්‍යාව කියන්නේ යාට අවබෝධය ගැන තියෙන විමුක්තිය කියන්නේ ඒ නිදහස් වීම, ඒ නිදහස් වෙච්ච ආකාරය ගැන යාට අවබෝධාදී ධර්මතා පිහිටන්න ගන්නවා. සසරින් නිදහස් වෙනවා. අරය කියනවා අර සේවාවේ පුරඥාව වැඩිනවා. ප්‍රඥාව බලහල්ලකුනේ. ඉතින් මට අනියපොයි කියලා මටත් ඉතින් පොඩ්ඩයි ඒ වෙලේ කලබලයක් ආවා. පස්සේ මම බැලුවා ඉතින් කරන්න දෙයක් නැහැ නේ ඉතින් නේ. ඔව් මං කෑ ගහන්න ඒ බලන අපි ඇත්තුනේ යවන්න ඕනේ ආ. ওই බුද්ධ ආගම නේද මෙහෙම කොතනද? නේ?
ඒ නිසා තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ අපිට දායාද කර දී ආශ්චර්යයි අද්භූතයි මේවා කියන්න පුළුවන් ද පින්වතුනි නෝඩ පුළුවන් ද හදලා කියන්නද ඔබ පොතක් බුදුදහම කියෝලවත් නැතු මුකුත් නැතුව කායානුපස්සන වේදනා චිත්තානු ධම්මානුපස්සන මෙහිමයි මෙන්න මේක මෙහිම මෙහිමයි පංච උපාදාන පටිච්චසම් මෙහිම කිය කියන්න පුළුවන් ද මොන විකාරද එහෙම බෑ සම්මා සම්බුද්දයි බුදුරජාන් වහන්සේ අන්න ධර්මයෙන් බුදුරජාන් වහන්සේ ගැන හිත පැහැදුනා ඒ බුදුරජාන් වහන්සේ අරහන් වනසේක රාග ద్వේස මොහ දුරු කළා විජාචන සම්පන්න සුගත ලෝක විදි සද්ධා වෙනවා ධර්මයේ ස්වාකාත සම්දිටිකයි කොච්චර සාන්තද කොච්චර නිවුණු දහමක්ද කොච්චර හිතක දියුණුවක් ගැන කතා කරන ධර්මයක්ද ස්වාකාතයි මනාකොට දේශනා සම්දිටිකයි වෙන ආගම් වල තියෙන්නේ මොකක්ද කාන්තාව 32ක් ලැබෙනවා වෙන ආගම කෙනෙක් මැරුවොත් කියලා උගන්වද්දි බුදුරජාණන් වහන්සේ කියා දෙන දේ බලන්නකෝ. යාලා ශ්‍රේෂ්ඨයි කියන දේ ලං කරන්නවත් පුළුවන් ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට? බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වකාතයි මනාකොට දිස අරවා දුරක් කාතයි. ධර්මයේ සම්දි ටිකයි මේ ජීවිතේ දියුණු කරගන්න දැක ගන්න පුළුවන් එක. අකාලිකයි ඕනම කාලික ඇත්ත. එදත් හුස්ම තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා. ප්‍රඥාවන්ත මනුස්සයට පැහැදුණු මනුස්සයට ක්‍රමයේයි හම්බෙන්න ඕනේ. ගිහි කෙනාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? එයා ඉගෙන ගන්න බණ අහන කරන්න වෙලාව නැහැ යාට. ඇත්තද නැද්ද? ඔබ ධර්ම ඉගෙන ගන්නවා, කියවනවා, බණ අහනවා. ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? වෙලාව නැහැ. ඇත්තද නැද්ද? උනේ ඉරිදෙනකම් බලන් ඉන්න එදාට රෙදි ටික හොදගන්න. පෝයාවාම ළමයාට පන්ති අරවම එදාට විතරයි වෙන්නේ ඒකත් නෑ. වැඩ ඇරලා ආවම වෙහෙසයි. දවස් පහක නිවාඩු දැම්මොත් එහෙන් පඩිය අඩු වෙනවා. නැද්ද? කල්පනා කරලා බලන්න. නේද? ඒක නිසා මතක තියාගන්න. මේ කරුණ හොඳට හිතට ගන්නට අරගෙන මේ ධර්මී වටිනාකම අඳුරගෙන කල්පනා කරන්න ඔබ හැම දෙනා අපත් ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අනුස්සති වලට ආйти ආනාපාන සතිය අපත් අපට පුළුවන් ආකාරයෙන් දියුණු කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය අපට හේතු වාසනා වේවා කියලා සාදුකේ